අපේ පාඩම අද ක්‍රියාපද පාඩම ක්‍රියාපද පාඩම එතකොට ක්‍රියාපද පාඩමත් මම ඔයාලට උගන්වනවා මුලක ඉඳලා සරලව ඕනෑම කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් අහන්න පුළුවන් අපි ක්‍රියාපද පාඩම බොහොම සරලව ලේසියෙන් ඉගෙන ගන්න උත්සාහ කරමු හරි ක්‍රියාපද පාඩම බොහොම සරලව ලේසියෙන් ඉගෙන ගනිමු අපි බලමු ක්‍රියාපද කියන්නේ මොනවද මොනවද ක්‍රියාපද වල ඉගෙන ගන්න තියෙන්නේ කියලා මම ලොකුවට මාතෘකාවක් ලියනවා ක්‍රියාපද කියලා මට කාට හරි කියන්න පුළුවන්ද ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද කියලා කවුට කාට හරි කියන්න පුළුවන්ද ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද කියලා පොත් බලන්න ඒ කිසිම දෙයක් කරන්න එපා ඔගොල්ලෝ දන්න දේ පමණක් කරමු ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කරන දේවල් යම් කිසි ක්‍රියාවක් ඇගෙන පද ඕ එතකොට ක්‍රියාවක් ඇගෙන කිව්වට පස්සේ ආයි විස්තර කරන්න වෙනවා ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා හුවට පස්සේ කරන දෙයක් හඳුන්වන පද අපි කියනවා කිරීමක් කිරීමක් ආනාර කිරීමක් වීමක් වීමක් අන්න දැන් අපි මේ කිරීමටයි වීමටයි දැන් උනාලි පුතාලා දැනගන්න යම් ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක් වීමක් අඟවන පදයි ක්‍රියාපදයක් කියන්නේ කිරීමක් වීමක් දැන් මගේ පුතා කියන්න මේ කිරීමයි මේ වීමයි මේ කිරීමයි වීමයි අතර තියෙන වෙනස කිරීමක් කියන්නේ කවුරුහරි කරන දෙයක් මොකක් කරන දෙයක් වීමක් කරන දෙයක් වීමක් කියන්නේ මොකක් හරි වෙන දෙයක් ඔව් එතකොට මේකේ ඉන්නවා කවුද මිනිහෙක් ඉන්නවා නැත්තම් කවුද ඉන්නේ මොකෙක් හරි පණ තියෙන කෙනෙක් ඉන්නවා හැබැයි මේකේ මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් නැහැ මේකේ මෙහෙම කෙනෙක් නැහැ හැබැයි පුතේ මේකේ මෙහෙම කෙනෙක් නැති වුණාට මෙහෙම කෙනෙක් ඉන්නවද මෙහෙම කෙනෙක් ඉන්නවද ඉන්නවා ඔව් එහෙනම් මෙයාට පණ මේ මොකද්ද මේ මං යන්නේ ගහක් නේ මෙයාට පණ නැහැ හරි මේකේ පණ තියෙන කෙනෙක් ඉන්නවා මේකේ පණ තියෙන කෙනෙක් නැහැ හැබැයි හිතලා කරන දෙයක් වෙන්නේ නැහැ මෙතනදී එහෙනම් වීමක් වෙන්න පුළුවන් දැන් මේකේ ඔන්න බලන්න ආ මට කියන්නකො මෙන්න මේ කිරීම් ටිකක් කියන්න බලන්න මට දුවන ආ දුවන්න පුළුවන් මෙයාට පනිනවා පනිනවා ඇවිදිනවා ඇවිදිනවා ලියනවා ලියනවා කියවනවා ආ ඇති ඇති මෙතනද ගියා මෙතනද ගියා පිපෙනවා ඈ පිපෙනවා පිපෙනවා වැටෙනවා වැටෙනවා පායනවා පායනවා සෙලවෙනවා ඇදෙනවා ආ හරි දැන් පුතාලට හොඳට තේරෙනවා වැඩේ. හරි. පුතාලට තේරෙනවා දැන්. කිරීම තේරෙනවා, වීම තේරෙනවා. මෙතන පණ තියෙන කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. මෙතන ඉබේ සිද්ධ වෙනවා කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන කවුරුවත් හිතලා කරන එකක් නෙමෙයි. හැබැයි පුතේ අපි සමානලට වාක්‍ය ක්‍රමයක් තියෙනවා. මෙයා හිතලා කරනවා කියලත් වැඩේ අපිට ලියන්න පුළුවන්. හැබැයි අපිට සාමාන්‍යයෙන් හිතල කරන්න ඇති ටිකක් තියෙනවා හිතල කරන ටිකක් මෙන්න ක්‍රියාපද ප්‍රධාන තව ඒවා අපිට බෙදා ගන්න පුළුවන් ඒ පස්සේ දැනට ඔයගොල්ලෝ මේ 6 වසරේ පුංචි දූල පුතාලා ඉගෙන ගන්න ඕනි ක්‍රියාපද කිරීමක් වීමක් ඔන්න පණ තියෙන කෙනෙක් කරන වැඩ ටිකක් තියෙනවා මෙන්න පණ තියෙන කෙනෙක් මෙතන නැහැ මෙන්න මෙයා ඉන්නේ එතකොට පණ මෙයා කියලා කියන්නේ කවුද පණ නැති දෙයක් පණ නැති වෙන දෙයක් හිතලා කරන්න නැති දෙයක් ඔන්නේ ටිකක් තියෙනවා මේවා තමයි පුතේ ක්‍රියාපද කියලා කියන්නේ. ඔන්න මම මේක මතක.
මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? නැහැ. දැන් නාමපද පාඩමේදී නාමපද පාඩමේදී මතක ඇති එකක් ඇති ඕගොල්ලන්ට වාක්‍යයක් දැන් අපි මේ නාමපද පාඩමද මම පටන් ගත්තේ පුතේ නාමපදයක් යනු නාමපදයක් යනු කියලානේ පටන් ගත්තේ නාමපදයක් යනු කෙනෙක් දෙයක් තැනක් හඳුන්වන තැනක එහෙනම් මෙන්න මේ ඉගෙන ගත්ත දෙයට දාන්න පුළුවන් වාක්‍ය මොකද්ද 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 ක්‍රියාපදයක් යනු මොකද්ද දැන් ඔන්නවන් අර අර නාමපද වලට දුන්නා වගේ ඕගොල්ලන්ට ප්‍රශ්නපත් මේ මේ ක්‍රියාකාරකම් පත්‍රයක් දෙනවා ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඕගොල්ලෝම හදන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ ඕගොල්ලෝම හදන්න බලන්න දැන් ඕගොල්ලෝ ගාව තියනවා නම් අර නාමපද ඕගොල්ලෝ ගාව තියනවා නම් නාමපද අර ක්‍රියාකාරකම් කොලේ පත්‍රිකාව ඕගොල්ලන්ට මේකට එහෙම ප්‍රශ්න ටිකක් හදාගෙන ගියයි අපි පළවෙනි ප්‍රශ්නේ හදමු පුතේ ක්‍රියාපදයක් යනු අන්න හරි ක්‍රියාපදයක් යනු දැන් නාමපදයක් යනු කියලා ලිව්ව ටිකම ක්‍රියාපදයක් යනු කියන එකට කියන්නේ මොකද්ද අපි ලිය? ක්‍රීමක් වීමක් දැන් කවුද ප්‍රශ්න පත්‍රය හදන්නේ ජනක සර්ද සිංහල සර්ද හදන්නේ ඕගොල්ලන්ගේ නෑ කවුද හදන්නේ ඔයා ළමයි හදන්නේ ඕනේ හරි ඔන්න ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය නදුවා ක්‍රියාපදයක් යනු උත්තරේ කිරීමක් වීමක් හඟවන පදයි නාම පදයක් ක්‍රියාපදයක් යනු කිරීමක් වීමක් හඟවන පදයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ විදියට එනම් මොකක් වෙයිද හිතලා කියන්න බලන්න උදාහරණ ලියන්න ආ ඔව් කොහොමද ලියන්නේ කිරීමකට උදාහරණ පහයි වීමකට උදාහරණ පහයි ලියන්න එනවා ආ ලියන්න ඔන්න මම දැන් ඔව මතක තියාගෙන ඉඳලා ඕගොල්ලෝ කියන ඒවා දානවා ඈ හරි ඔන්න ඒක ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ මොකද්ද නෑ නාමපද පාඩමේ මොකද්ද තිබ්බේ දැන් ඔන්න මම ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ ඔයගොල්ලෝ තමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ ප්‍රශ්න පත්‍රය නෙමෙයි ක්‍රියාකාරකම හදන්නේ කිය මොකද්ද නාමපද එකේ මොකද්ද තිබ්බේ රන්දි කො නාමපද ටියුට් එක මේ මේ ක්‍රියාක ආ බලන්න එක මොකද්ද ඊළඟට තියෙන ප්‍රශ්නේ කියලා ඒ තියෙන්නේ අර කෙනෙක් දෙයක් තැනක් නේද? අපි ඒක දැන් කරානේ. වගුවේට මේක දෙකයි තියෙන්නේ කිරීමත් වීමත්. ඊළඟ ප්‍රශ්න මොකක්ද? සර නාමයේ ප්‍රත්‍යේක ආ ඒ ඒ ඒ ඒක මොකක්ද තියෙන්නේ? ඒක කාල බේද නෑ නෑ නේ ඕගොල්ලන්ට හම්බුන්නේ නැද්ද අර මෙන්න මෙහෙම එකක් හම්බුන්නේ නැද්ද මෙන්න මෙහෙම එකක් හම්බුන්නේ නැද්ද මෙන්න මෙහෙම එකක් හම්බුන්නේ නැද්ද බලන්න මෙහෙම ලියලා මෙහෙම ලියලා මෙහෙම ලියලා මෙහෙම ලියලා හම්බුන්නේ නැද්ද නාමයේ ධන ප්‍රත්‍ය සමානයි නාමපදේනේ එහෙනම් මෙතනත් එහෙම එකක් දාගන්න බැරි වෙයිද ඔන්න මං කියලා දෙනවා ඔන්න මං කියලා දෙනවා ඊට ඉස්සෙල්ලා නාමපදයක් සෑදෙන්නේ කියලා එකක් නැද්ද ස්ථනක් තේ ආ මොකක්ද තිබ්බේ කියන්න මොකක්ද තිබ්බේ නාමපදයක් සෑදෙන්නේ සත්‍ය එකතු වීමෙන් මොකටද එකතු වෙලා තියෙන්නේ නාමපදේ එහෙමද දැන් තියෙන්නේ
මට කියන්න බලන්න තව කෙනෙක් නාම පදයට ප්‍රත්‍ය එකතු වෙලා කියලාද තියෙන වෙන එකක්ද නාමයට ප්‍රත්‍ය එකතු වෙලා ආන්න හරි නාමයට ප්‍රත්‍ය එකතු වෙලා නාමයට ප්‍රත්‍ය එකතු වෙලා තියෙන මොකක්ද තියෙන්නේ නා මන්න මොකද පුතේ නාමයට ප්‍රත්‍ය එකතු වෙලා හරි එහෙනම් අපි මෙතනත් හදා ගන්නවා ඔන්න බලන්න ක්‍රියාපදයක් සෑදෙන්නේ ඔන්න මෙතන ලියනවා ක්‍රියාපදයක් සෑදෙන්නේ මොකටද මොකට ප්‍රත්‍ය එකතු වීමේද ක්‍රියාපද ක්‍රියාපදයක් සෑදෙන්නේ මෙතන මගේ පුතාලට දාන්න පුළුවන් දෙකක් ක්‍රියාපදයට ක්‍රියාවට ධාතුවට අන් මොකද්ද පුතේ ක්‍රියාවට නැත්තම් ධාතුවට හොඳම වචනේ මොකද්ද ධාතුවට ප්‍රත්‍යක් එකතු වෙලා මොකටද ධාතුවට ප්‍රත්‍යක් එකතු වෙලා එහෙනම් ඔගොල්ලෝ මොකද්ද ක්‍රියාපදයක් සෑදෙන්නේ ක්‍රියාවට නැත්තම් ධාතුවට ප්‍රත්‍යක් එකතු වීමෙනි දැන් ඔන්න මම ඔයගලන්ට මේ දෙකම එකතු කරලා දෙයක් කියලා දෙන්න ලෑස්ති දෙකම එකතු කරලා ඒ කියන්නේ පුතේ නාම පදවල මොකටද ප්‍රත්‍යක් එකතු කරේ නාමයට ක්‍රියාපදවල මොකටද ප්‍රත්‍යක් එකතු කළේ ක්‍රියාපදවල මං ඒ දෙකටම කියන තනි පදයක් කියනවා ඒ දෙකට මේ කියන නාම වලටයි ක්‍රියා වලටයි කියන තනි පදයක් ඔන්න පුළුවන්ද බලන්න මතක තියාගන්න මතක තියාගන්න පුළුවන්ද බලන්න මොකද්ද මේ කියවන්න බලන්න ප්‍රകൃති ප්‍රകൃති ඕවල් නිකන් කියන ප්‍රകൃතිය කියලා කියන්නේ ප්‍රകൃතිය කියන උච්චාරණය වැරදි හොඳේ මේක ප්‍රകൃති මේක ක්‍රූනේ මේ ඉරු ඉරු හරි හරිද ප්‍රകൃතිය මේක ඒකට තමයි පුතේ අපි මේ නාමය කියන්නේ ධාතුව කියන්නේ ප්‍රകൃති කියන්නේ නවතම කියන්නේ මුල්ම ස්වභාවය තව එකක් කියන පුතේ මූල මූලය මූලය කිව්වත් හරි මූලය කියන මුල්ම ස්වභාවය ක්‍රියාවයි ධාතුවයි කියලා කියනවා ක්‍රියාපදවලදී නාමය කියනවා නාම මූලය කියලාත් කියනවා හරිද ප්‍රകൃතිය කියලා කියන්නේ අන්න ඒකට දැන් ඔන්න ඒව එච්චර ලොකුවට හිතන්න එපා මම මේක මකලා දානවා නිකන් දැනුවත් වීමට විතරයි කිව්වේ හැබැයි ක්‍රියාපදයක් සෑදෙන්නේ ක්‍රියාවකට නැත්නම් ධාතුවකට ප්‍රත්‍යක් එකතු වීම. එහෙනම් මෙතනට එන්න මොකද්ද පුතේ? ක්‍රියාව මෙතනට එන්නේ? මෙතනට එන්නේ ධාතුව කියලා අපි ලියමුකෝ. මෙතනට ප්‍රත්‍ය සමානයි මොකද්ද? ක්‍රියාපදය. ක්‍රියාපදය. उद्योद කම්මැලිද කවුද කරදර කරන්නේ මල්ලිද නවෝදේර කවුරුරි කරදර කරනවා වගේ ඔය නවෝදේර කවුරුත් කරදර කරන්නේ නැතු ඉන්නේ යාට පාඩම කරන්න දැන් ඈ බත් කාලා නැත්තම් බත් එකක් අනලා යාට කවන්න උදන ගෙනල්ලා නවෝදේ බඩගිනේද ඈ හරි දැන් දැන් ඔන්න ඔන්න චොට්ට චොට්ට තේරෙන්න පටන් ගන්නවා තේරෙන්න දෙයක් නැහැ මේක නිකන් දැනගන්න තේරෙන්න දෙයක් නැහැ මේක දැනගන්න විතරයි තියෙන්නේ පුතේ ඔන්න දැනගන්න මොකක්ද දැනගන්නේ ඊට පස්සේ ඔන්න හරි දැන් ඊට පස්සේ මොකද්ද නාම පදවල තියෙන්නේ මම දැන් මේ එක ගලෙන් ගුරුල්ල දෙන්නෙක් මරා ගන්නයි ලෑස්තිය මොකද්ද ගුරුල්ල දෙන්න මොකද්ද නාම පද ආයි මතක් වෙනවා නාම පද ආයි මතක් වෙනවා
ඒකෙන් ක්‍රියාපද වලට අදා ගන්නවා. අපද ආයි මතක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හින්දා ඔන්න එක ගලින් කුරුල්ල දෙන්නෙක් මැරෙනවා මෙතන. මරනවා කියන එක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. නමුත් ඉතින් අපි හිතමුකෝ එහෙම. එකෙන් වැඩ දෙකක් වෙනවලු. හරි. මේ කතන්දරයක් කියන්න. ඔන්න දවසක් යනවා මිනිස්සේ තුවක්කුවකුත් කරේ තියාගෙන කැලේ. කැලේ යනකොට ඔන්න දැන් මං ප්‍රශ්නයක් අහන්නේ මට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා. හොඳේ? හරිද? කැලේ යනවා මිනිස්සේ තුවක්කුවකුත් කරේ තියාගෙන තුවක්කුවයි කැත්තයි. කැත්ත මොකද ඔය කැලේ යනකොට මොනවා හරි ගස් කොළන් එහෙම තිබුණොත් කපන්න. යනකොට රැවෙලි යනවා. චණ්ඩියා වගේ යනවා. කැත්ත කරේ තියාගෙන තුවක්කුවත් තියාගෙන යනවා. යනකොට මෙන්න බලේ මෙයා මෙහෙම යනකොට මෙහෙම ඉන්නකොට මේ පැත්තලුත් එනවා කොටියේ මේ පැත්තලුත් එනවා කොටියේ තුවක්කුවේ තියෙන පුතේ එක වෙඩිල්ලයි බුලට් එක දන්නවනේ බුලට් එක පතරමයි කොහොම හරි මෙයා කල්පනා කරලා කල්පනා කරලා මොලේ පාවිච්චි කරලා මේ දෙන්නම මරනවා කොහොමද වැඩේ කරන්නේ එක වෙඩිල්ලයි මොකද මොකද කොටියට වෙඩි තියනවා කැත්තෙන් අනිත් කොටියට කැත්තෙන් අනිත් කොටියට කොටනවා තුවක්කුවෙන් වෙඩි තියන එක ඔව් සර් එහෙම කතාවක් කියන. දැන් මම අද කරන්නේත් එහෙම එකක්. දැන් මම අද කරන්නේත් එහෙම එකක්. කැත්තට තමයි වෙඩි තියන්නේ. කැත්තට තමයි වෙඩි තියන්නේ. නාම පදත් හරි ක්‍රියාපදත් ආයි හරියන්නේ. ක්‍රියා නාම පද නම් දන්නවද? හරි. දැන් හරි මේක කරලා ඉවර වෙලා මොකද්ද ඔයගලන්ට තියෙන්නේ? නාම පදවල. නාම පදේ නාමය ප්‍රත්‍ය නාම පදේ. දැන් අපි කිව්වා ධාතුව ප්‍රත්‍ය ක්‍රියාපදේ. ඊට පස්සේ මොකද තියෙන්නේ නාම පදව මම මේක මකනවා ඊට පස්සේ මොකක් තියෙන්නේ නාම පදවල නම් තියෙන්නේ නාම පදවල නම් තියෙන්නේ ක්‍රියාපදයකින් නෑ නාම පදයකින් මොකද වෙන් කරගන්න ඇඟේ කැල්ලක් දාලා වෙන් කරගන්න මොකක් නාමය එහෙනම් අපි ක්‍රියාපදයකින් නම් මොකද වෙන් කරගන්න ඕනේ ක්‍රියාව ක්‍රියාව නැත්තම් තව වචනයක් කියන එකද මහේෂ ධාතුව ක්‍රියාව නැත්තම් ධාතුව වෙන් කරගන්න දැන් මං නාමපදයකින් නාමය වෙන් කරගන්න පොඩි සුකුරුත්තන් වැඩක් කියලා දුන්නා නේ ඇඟේ කෑල්ලක් දාන්න කියලා මන්ද ක්‍රියාපදයකින් ධාතුව වෙන් කර ගන්නත් පොඩි වැඩක් කියලා දෙනවා කවුරු හරි ඒක දන්නවද නැත්තම් ඕගොල්ලෝ අදද අහලා තියෙන්නේ මේ ක්‍රියාපදවල ධාතු කියලා જાතියක් තියෙනවා කියලා අදද ඇහුවේ අදද ඇහුවේ කියලා මට කියන්න බලන්න පොඩ්ඩක් නැත්තම් කලින් ඇහුවද කලින් අහලා තියෙනවද එහෙමෙන් ඔබලා බැලුවා නේද? බැලුවද? කරන්ට් එකට ගාලා බැලුවද?
අර පොඩි පොතක් හම්බ වෙනව නේද මෙනු එකක් මොකක්ද ඒකට කියන්නේ පොඩි කැටලොග් එකක් හම්බ වෙන්නේ ඒක බැලුවද ඔව් දැන් නාම පදයක් ක්‍රියාපදයක් හම්බුනොත් තමයි බලන්න බැරි නේ හැබැයි ගෙදරට ෆෝන් එක ගෙනාවාම බ්ලෙන්ඩර් එක ගෙනාවාම වොෂින් මැෂින් එක ගෙනාවාම මොකක් කර ටීවී එක ගෙනාවාම බුදුන් මේ වැඩකාරයෝ පොලිමයි හැබැයි ක්‍රියාපදයක් ආවට පස්සේ ඒක ඔබල බලන්න කෙනෙකුත් නැහැ ගලවල බලන්න කෙනෙකුත් නැහැ අහල බලන්න කෙනෙකුත් නැහැ ඒක ගණන් ගන්නෙත් නැහැ බය වෙලා බිරාන්ත වෙලා ඉන්න ඕපෝ අපි නම් දන්නේ නැහැනේ මොනවද ඒ කිය. එහෙම නේද? නෑ නෑ දැන් ක්‍රියාපද කෑල්ලක් හම්බ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔන්න කැටලොග් එක තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා ගලවල බලලා හෙට මෙට කරලා දැන් බලන්න ඕන. දැන් බලන්න මාත් එක කවුරු එනවද නැත්තම් ඕන් නැද්ද? එහෙනම් අපි ගලවල බලමු. දැන් නාම පද ගලවල බලවනේ. දැන් ක්‍රියාපද ගලවල. දැන් නාම පදවල නාම පදයක නාමයේ සොයා ගන්න අපි ඇඟේ කැල්ලක් දැම්මා. දැන් පුතේ ක්‍රියාපද එක නම් අපි මොකද්ද හොයාගන්නේ? අර සෙල්ලම් කරන ළමයි එකට එහෙම කරන්න බැරිද සර්? මොකද්ද සෙල්ලම්? දැන් අපිට මොකද්ද රණුල් හොයන්න ඕනේ? ක්‍රියාපදය නෑ 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 ක්‍රියාපදයේ මොකද්ද හොයන්න ඕනේ දැන් ක්‍රියාපදනේ අපි ඉගෙන ගන්න ක්‍රියාපද තියෙනවා කරයි නටයි බලයි බුරයි ඔය තියෙනවා ඕක අපි හැදිච්ච විදියනේ හොයන්නේ එතකොට හැදුනේ කොහමද ධාතුවකට ප්‍රත්‍යයකට ක්‍රියාපදයක් හැදිලා තියෙන ක්‍රියාපදයේ කියනක ඇතුලේ ධාතුවයි ප්‍රත්‍යයයි තියෙනවා අපි දැන් වෙන් කර ගන්න හදන්නේ මොකද්ද බැටරිය ගලව ගන්න හදන්නේ ෆෝන් එකෙන් ක්‍රමයක් තියෙනවද ක්‍රමයක් තියනවද ෆෝන් එකේ සිම් එක ගලවන්න ක්‍රමයක් තියනවද නැත්නම් මෙහෙම තට්ටුවක් දානවද ක්‍රමයක් තියන තට්ටුවක් දැම්මොත් ආයි ෆෝන් එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ ක්‍රමයේ හොයමු දැන් ක්‍රියාපදය ධාතුව හොයන්න ක්‍රමයක් යෝජනා කරන්න බලන්න කරන සෙල්ලම් කරන ළමයි කියනකොට කරන එකට ආපස් එකතු වෙලා කරන 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 බත් කන ළම බත් කන කියන දුවන ළමයි ඉතින්තර දුවන නේනේ දැන් මට ඕනි ඕගොල්ලෝ අර ෆෝන් එක ගෙනාවාම ඔබලා ඔබලා බලනවා වගේ හරියට වැරදුනක් කමන්නේ ඔබලා බලපල්ලා එතකොට තමයි එක එකව අහුවෙන්නේ අහුවෙච්ච ඒවා වැරදි කමක් නැහැ හැබැයි වැරදි කියලා හරි දන්නවනේ දැන් රනුල්ලා හොඳයි රනුල්ලා කියන මොකක්ද සර අර කරන ළමයි කියලා එකක් තියෙනවා කරන කියනකින් අපිට බැයිද කරන ආයකතු වෙනවා එහෙම කිව්වනේ හැබැයි රනුල්ලා පුතේ ආයක දැන් ඔයගොල්ලෝ දන්නේම නැති එකක් මම මේ කියලා දෙන්නේ මම දන්න ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔගොල්ලෝ බය වෙන්න එපා මාත් කියන් මේක බලමු අල්ලලා අල්ලලා බලමු ඔබලා බලමු අත ගාලා බලමු උඩ දාලා බලමු මොකක් කර වෙන්නද නේද කරන කියන එකට ආයකත කරොත් පුතේ මොකද්ද හැදෙන දැන් අපි දන්නවනේ සාමාන්‍ය ක්‍රියාපද හැදෙන කරයි කරති කරන්නේය කරන්නෝය කරහි කරහු කරමි කරමු ඔහොමනේ දැදේ ආයන්න එන සත්‍යයක් කවදා හරි ආවද ගියා ගියා කරනවා දැන් මගේ පුතේ කියාපංකො බලන්ට කරනවා කියන එක ලිඛිතයිද නැත්නම් කතා කරන භාෂාවද කතා කරන භාෂාවේදී අපි මේ ව්‍යාකරණ ඉගෙන ගන්නවද ව්‍යාකරණ කතා කරන භාෂාවේ එච්චර අපි ගණන් ගන්නේ නැහැ හරි දැන් මට හැමෝම පේන්නත් ඕනි හැමෝම පේන්න එන්න පේන්න නැතුව නම් ඉන්න එපා මං ආසනයි ඒ අයට මට උගන්නන්න හිතෙන්නේ නැහැ ඒ අයට ආදරෙන් පේන්න ඉන්න ඕනි හරි දැන් මේ දැන් මොකද්ද දැන් අපි ගා අපිට හම් වෙලා තියෙන්නේ අපිට තියෙනවා රැප් කරලා පෙට්ටියක දාලා ලස්සන කරලා මොනවාද ක්‍රියාපද කියලා જાතියක් ඒක හරි ආකාර ලයිට් පත් වෙනවා අරවා මේ වෙනවා එතකොට තව ඔයගොල්ලෝ බන්න බලන්න ආස නේද නැත්තන් නිකම්ම ක්‍රියාපදයක් කියවට බලා අනේ මේ ක්‍රියාපද ඕනේ ඕව වැඩක් නැහැ ඉස්කෝලේ හැමදෙස්සෙම එහෙම නෙමෙයි දැන් ඉතින් මේක රැප් කරලා ලස්සන කරලා
වටේට ලයිට් පත් වෙනවා ඊට පස්සේ කීං කූං ගානවා දැන් ඔයගොල්ලෝ බලන්න ආස වෙන්න ඕනේ එතකොට එහෙම හිතාගෙන තමයි දැයියන්නේ දැන් මොකද්ද ඔන්න දැන් බලනවා දැන් මේක කියනවා මේ මෙහෙම තමයි හැදිලා තියෙන්නේ දැන් කරනවා කියන කේදේ නම් පුතේ ආයන්න කිතුතර හැබැයි කරයි කරහි කරහු කර මි කර මු කරන්නේ කරන්න ඔය එන්නේ නැහැ එන රනුල්ල යම් යෝජනාවක් කළා හැබැයි ඒක සෙට් වෙන්නේ නැහැ වගේ වැඩේට මේ ඒක නිකන් හරියන්නේ නැහැ අපි ඒකින්ද ඒක අයින් කරමුකෝ දැන් ඊට පස්සේ කවුද ගිම්සාරත් කිව්වා දුවන කියලා එකක් දුවන 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 ඒකත් හරියන්නේ නැහැ වගේ හැබැයි මේ වචන දෙකේ දෙයක් තියෙනවා දැම්ම කියලා දෙන්න බෑ දැම්ම කියලා දෙන්න බෑ ඒක තව පස්සට යන්නේ තම ඉන්ටර්නෙට් යන්න නේද Google account එකක් හදාගන්න ඒව තව පස්සේ නේ ෆෝන් එක ගත්ත ගමන්ම බෑන් කිඳ දැන් මේවා නිකන් Google account WhatsApp හදාගන්න ඒවා මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක මේවා ඒව ටිකක් ලොකු වැඩ අපි නිකන් පොඩි වැඩ වලට යන්න පොඩි වැඩ වලට දැන් අපි තාම පැකින් එක කඩලා නිකන් බටන් එක ඔබලා නිකන් පොඩ්ඩක් ඕපන් කරගන්න වගේ තමයි හදන්නේ තාම දැන් මගේ ප්‍රශ්නේ මොකද්ද ක්‍රියාපදයක් හැදෙන්නේ කොහොමද ධාතුවකට ප්‍රත්‍යක් එකතු වෙලා මං අහන්නේ ක්‍රියාපදයේ ධාතුව හොයාගන්නද හරි මුකුත් ඕනේ නැහැ මට සාසුද්දෙන් කියන්න බලන්න කවුරු හරි ක්‍රියාපදයක් කනවා බොනවා කනවා කියන එකයි බොනවා කියන එකයි ක්‍රියාපද තමයි හැබැයි කනවා කියලා පාවිච්චි කරන්න වෙන්නේ අපිට කතා කරනකොට තමයි මම හිත යෝජනා කරන ඕගොල්ලන්ට කතා කරනකොට නෙමෙයි ලියනකොට ක්‍රියාපදයක් කනයි කයි දුවයි කරයි කරයි බලයි හරි නයි කතයි දුවයි මම ලියනවා ඔකෙන් ඕගොල්ලෝ කැමති මේක නටයි කියලා නටයි කියලා දැන් ඇති නටයි නටයි ගම දැන් මේක මොකද්ද ක්‍රියාපදයක් දැන් මම මේකේ මොකද්ද හොයාගන්න හදන්නේ ඔන්න දැන් වැඩේ එළියට දාන්න හදන්නේ මං මෙච්චර වෙලා අමාරු කරපු එක එළියට දාන්න හදන්නේ ඕගොල්ලෝ හිතයි හදෙයනේ හත්වලාමයි මේකද කරන්න තිබ්බ වැඩේ අයියෝ කනම් මොකද්ද සිම්පල් නේ සිම්පල් ලේසි ඔන්න දැන් උතර කල්පනාවෙන් ඉන්න මට පේන්නේ නැති ළමයි ටිකක් ඉන්නවා මම ඒගොල්ලන් අයින් කරනවා නටයි මේක පුතේ ක්‍රියාපදයක් මේ ක්‍රියාපදේ අපි ධාතුව හොයන්න යන්නේ මේ ක්‍රියාපදේ ධාතුව හොයන්න යන්නේ ඔන්න ධාතුව හොයන්න ඇවරයි ධාතුව දෑවරයි ධාතුව තුන් ඇවරයි ඔයගොල්ලෝ මේක දෙකතු කරන්න මින් කියන එක මොකද කියන්නේ මොකද කියන්නේ නටමින් එකතු කළා මින් එකතු කරා ඔන්න ලේසි එක ක්‍රමයක් කියලා දුන්නේ මින් එකතු කරලා අපි වැඩි වෙලා මින්ට ඉන්න දෙන්නේ නැ මින් කපනවා ඔන්න මේවයි නටමින් මේ බලන්න නටමින් මින් කැපුවා මොකද ඉතුරුනේ හා ඔන්නවා ඔන්නවා ඔන්න සිම් එක ගලව ගත්තා මොකද්ද මොකද්ද මේ නට නට ධාතුව මොකද්ද නටට මොකද්ද දැන් එකතු වෙලා තියෙන්නේ රණුල්ලා නටට මොකද්ද එකතු වෙලා තියෙන්නේ නට තී කියනකොට නටට මොකක්ද එකතු වෙලා තියෙන්නේ? හරිද? හරිද? පැහැදිලිද? පැහැදිලිද? ඔව්. පැහැදිලිද? අමාරුයිද? අපහසුයිද? මහන්සියිද? දාඩියයිද? බඩගිනියද? මොකක්වත් නැහැ. හරිම ලේසි. මින් එකතු කරා, මින් අයින් කළා. මින් එකතු කළා, මින් අයින් කළා. මින් එකතු කළා මින් අයින් කළා පැහැදිලි දැන් ඕගොල්ලන්ට මම හිතනවා මේ ලෝකයේ සිංහල ක්‍රියාපද හැම එකකම වාගේ එහෙම කරන්න පුළුවන් කියලා හිතා වැඩ කරන්න එහෙම කරන්න බැරි ඒවාත් තියෙනවා
අතහැරලා දාන්න. දැම්ම එපා. දැන් ඕගොල්ලෝ ගෙදරට ගෙන ආපු හැම වඩුවම ගලවන්න හදනවා, හෙට කරනවා, මෙහෙට කරනවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? බැරි නම් මොකද කරන්නේ? මේ අයියා ආවහම කරනවා කියලා තියනවාද නැත්තම් දෙකට කල්ලා දානවාද? ලොක්කෙක් හම් වෙනකන් තියාගන්න. ඔගලන්ට පුළුවන් තරම තමයි දැන් කරේ. මොකද ඔයගොල්ලෝ මෙච්චරකල් ක්‍රියාපදයක් හමුණා මින්දාලා ධාතුව හොයාගන්න පුළුවන් ඒවා විතරක් අපි කතා කරමු. ඔන්න බලන්නකෝ දැන්. මට කියන්න මේක දැන් කට්ටිය කියන්න මේක පුළුවන් සරස්ගල් කියන්න පුළුවන්. බල බල හා ඔය දෙන්නේ බල මින්දම්මා මින්න අයින් කරා බල. ඊට පස්සේ මට කියන්න මම දැන් කියන්නේ ඔය කියන්නේ කරයි කර කපයි හැබැයි තව ඉස්සරහට යනකොට ඈ බොලි. දැන් මෙහෙමනේ. ඔයගොල්ලෝ පළවෙනි සැරේම කතරගම යනකොට මැප් එක බලලා ඒ පාරෙම තමයි යන්නේ. ගිහිල්ලා එනවා. හැබැයි දෙවෙනි තුන්වෙනි සැරේ යනකොට අයියෝ මෙතනින් දාලා ගියාම ළඟයිනේ. මෙතනින් දාලා ගියාම තව ටිකක් ළඟයි. මේ පාරක් තියෙනවා වලවල් එකක්වත්. එහෙම ඒවා අහු වෙනවා. අපි ඉතින් ඒවයි පස්සේ. දැනට මේක යනවා. දැන් ඔන්න ධාතුව හොයාගත්ත මම මේක පොඩ්ඩක් මගනවා දැන් ඉතින් දන්නවනේ මේ ක්‍රියාපද තමයි කතා කරන්න කියලා ඒකින්ද ඒක අවශ්‍ය වෙන්නේ නැත දැන් ඔන්න පුතේ ක්‍රියාපද කියලා જાතියක් හොයාගත්තා ක්‍රියාපද જાතියක් හොයාගත්තා මම ඕගොල්ලන්ට ලේසි වෙන්න තව දෙයක් කියලා දෙනවා මේ ලෝකයේ උතුම්ම කෙනා කවුද මමයි අපි අප්පා කවුදානේ එහෙම කිව්වේ රන්දි රන්දි හොඳයි රන්දි වැඩේ දාන්නවා රන්දි වැඩේ කොයි හරි හොඳ තැනකින් අල්ලගෙන තියෙනවා රන්දි ඉතින්ද ටග්ගාල උත්තර දෙනවා සහ හොයනවා මතක තියා ගන්නවා රන්දි නියමයි ඔන්න මොකද්ද පුතේ අනිත් අය දැන් ඔන්න හරි ඈ රන්දි නියමයි කියලා අනිත් අය අපි හරි නෑ අනේ නේ එහෙම හරි නෑ රන්දි වගේම ටක් ගාලා දැන් ඊළඟ දවසේ ආයි කවුරු රැහුවත් ඇඹරෙන්නේ නැහැ. ටක් ගාලා උත්තර දුන්නා. කොහොමද උත්තර දෙන්නේ? මේ ලෝකේ උත්තර ඊතර මාය කවුද? මම. මගේ බහුවචනේ මොකද්ද? අපි. ආ නේනම් අපි ලියනවා පුතේ ආට මෙන්න මෙහෙම. මම මෙතනින් පටන් ගන්න. ඔන්න අපි කියන උත්තම උත්තම කවුද මම අපි 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 මැදට දාන්න කවුද මැදට මධ්‍යම පුරුෂ ආ මධ්‍යම කියලා දාමුකෝ මධ්‍යම මධ්‍යම නුඹයි මම මොකද ඕගලන්ට පොඩි chance එකක් දෙනවා මේ මගේ ඉස්සරහා ඉන්න කෙනාට chance එකක් දෙන්න නැතුව කාට දෙන්නද නේද ඉස්සරහා ඉන්න කෙනාට chance එකක් දෙනවා ඉස්සරහා ඉන්න කෙනාට ඉස්සරහා ඉන්න කෙනාව shape එකේ තියාගන්න බෑ නේද වතුර ටිකක් ඉල්ලුවත් වතුර ටිකක් දෙන්න ඉන්නේ බඩගිනි කිව්වහම කැම ටිකක් තියනවා නම් දෙන්න ඉන්නේ ඊට පස්සේ මොකක් හරි ටිකක් ඇයි හොඳයි කතා කොහොමද මචං කියාගෙන හරි ඉන්නේ එයා නිසා මම උඹට දෙනවා මොකක්ද දෙන්නේ මැද මගේ ඊළඟ එක උඹට දෙනවා උඹට දුන්නාම උඹ බහුවචන වෙනවා මොකද්ද නුඹ ලා හැබැයි මම ප්‍රථම කියන තැන දෙන්නේ කාටද කල් ඔහු එය ඔබුහු බහුවචන දැන් ඔයාලා තේරෙනවානේ මේක එක වචනයි මේක බහුවචනයි ඔහු ඔහු කියන තැනට තමයි කවුද ඔහු ඔහු ඉන්නයි මේ ළඟ ඉන්න අයද ඔහු ගියා ළඟ ඉන්න අයද ඔහු ළඟ ඉන්න වෙන්නත් පුළුවන් පේන තැනක ඉන්න වෙන්නත් පුළුවන් හැබැයි අපි ඔහු කියන්නේ ඈත ඉන්න අයට
මෙතන දාන්න පුළුවන් සෙට් එකක් අල්ල. දැන් පුතේ මෙතන දාන්න පුළුවන් මෙන්න මෙයා විතරමයි. එන්න කවුරුවත් එන්නේ නැහැ. කවුරුවත් දාන්න ලෑස්ති වෙන්නත් එපා කවුරුවත්. ඈ ඊට පස්සේ මෙතන දාන්න කවුද? මෙයා විතරමයි. ආයි වෙන කවුරුවත් දාලා අහු වෙන්න එපා මට. මෙයා විතරයි. මෙතනට නම් දාන්න පුළුවන් කවුද? දැන් මන් නුඹ දැම්ම හැකි. තව කවුද දාන්න පුළුවන්? ඈ රනුල්ල. ඈ රනුල්ල උඹව දාන්න බැයිද? ආන රනුල්ල. උඹ දැම්ම හැකි. ඈ ඊට පස්සේ මහීෂ තෝ දාන්න බැයිද? තෝව දාන්න බැයිද මහීෂ? පුළුවන්. ඊට පස්සේ තොපි දාන්න බැයිද? තොපි තොපි දාන්න බැයිද මට මෙතනට? ඈ තොපි උ දාන්න බැයිද? තොපි දැම්ම හැකි. නේද? ආන ඒ ඉස්සරහා ඉන්නව දැන් මෑ නෝද? නුඹ නුඹලා තෙපි තොපි උඹ හැබැයි ඌ ඌව දාන්න කොහෙටද අපි? ඌව ගුණ කූඩේට දානවාද? නෑ නෑ ඌව දාන්න ඕනේ මෙන්න මෙතන. ඌව දාන්න මෙන්න මෙතන. ඌ ඈ දාන්නෙත් මෙතනට. දෙයියනේ අම්මව දාන්න කොහෙටද? අම්මව දාන්න කොහෙටද? කොච්චර උතුම් කියලා මෙතනට දාගත්තා කිද? අනේ ළඟින් තියා ගන්න ඕනේ අම්මව නැත්තම් පවුනි කියලා මෙතනට දාගත්තා කිද? කරන්න දෙයක් නැහැ දාන්න වෙන කොහෙටද? මේ දින් තාත්තා දාන්න වෙන්නේ මෙතනට. ආච්චි දාන්න වෙන්නේ මෙතනට. බාප්පා දාන්න වෙන්නේ මෙතනට. කාක්කා දාන්න වෙන්නේ මෙතනට. අයියෝ හැම කෙනාම ගොඩක් අය දාන්න වෙන්නේ මෙන්න මෙතන. මොකටද ප්‍රථම පුරුෂට? හැබැයි මෙතනට දාන්න වෙන සීමිතයි. මේවා ඇවිල්ලා සීමිත සීමිත නැවතුම් මේවා. මේවා බෑ මෙයාට නම් මේකේ විතරයි. හරියට නිකන් කෝච්චිය වගේ නේද? කෝච්චිය වගේ නේද? මොකද්ද කෝච්චිය? මේකේ ඩ්‍රයිවර් මහත්තයා විතරයි. වෙන අයට පුළුවන් ද යන්න? වෙන අයට බෑ. මේකේ කාර්ය මණ්ඩලයේ විතරයි එන්ජින් කාමරේ යන්න පුළුවන්. මොන කාමරේද? මොන කාමරේද? එන්ජින් කාමරේ කියලා කියන්නේ. එන්ජිම තියෙන්නේ. ඒකේ ඉන්නේ අර අර කොළපාට කොඩියක් දාන කෙනා. අර රවුමක් දෙන කෙනා නේද කෝච්චිය? ඒගොල්ලෝ විතරයි මේකේ ඉන්නේ. මාමායි අපි ඒ වගේ එක. මේකේ කවුද ඉන්නේ? ෆස්ට් ක්ලාස්ලා. දෙකක් අර වැඩි සල්ලි දීලා නේද ඒසි කරලා එහෙමයි. හැබැයි මේකේ කවුද ඉන්නේ? මේකේ ඉන්නවා ඉතින් ඕනි තරම් කට්ටිය. ෆුට්බෝල් එකෙත් මේකේ ඉන්නවා. ආන දැන් දන්නවා මාමායි අපි මේකේ මැදෙම නුඹයි නුඹලායි අනිත් හැම කෙනාම මෙන්න මේකට අපි දා ගන්නවා. හැබැයි අපි තීරණය කරන්නේ කොහොමද පුතේ? උතුම්මය ඉස්සරහා ඉන්න අය එතනින් එහාට ඉන්න ඕනෑම කෙනෙක් මේ ළඟම ඉන්නවා. සමහර අය ඉන්නවා, සමහර යාළුවෝ ඉන්නවා නේද? සමහර යාළුවෝ ඉන්නවා මේ ළඟම. හැබැයි අපි ඒගොල්ලන් ඇත්තට ගණන් ගන්නවද? නෑ නෑ නෑ. ඒගොල්ලන් පොඩ්ඩක් ඈතින් කරලා ඉන්නේ. ඔයා කියන්නේ නෑ. ඔයා කියන්නේ දැන් අපි කියනවා ආ දැන් අපි තු මට මේකේ පේනවනේ දැන් ඔන්න මම කියනවා මේකේ. හරි මට කියන්නකෝ. මෙතන ඉන්න දරුවන්ව නම් කරනවා නම් මම නම් කරන්න ඕනි. ප්‍රථම පුරුෂෙන්ද මධ්‍යම පුරුෂෙන්ද? ප්‍රථම පුරුෂෙන්. ඇයි? මධ්‍යම පුරුෂෙන්. ඉතිගානේ ඔයගොල්ලෝ මගේ ඈතද ඉන්නේ? මේ ළඟ ඉන්නේ ඉස්සරහ. දැන් ඉතර මේ අස්ස කියාපිය ඔබ කියලා කියනවනේ. ඔව්. එතකොට ගොඩක් ඉන්නකොට ඔබලා කියන්නේ නේද? නෑ නෑ ඔබලා කියන්න බෑ. බුදුහාමේ ඔබලා කුණු බක්කේට තමයි ඔබලා. ඔබලා කියන වචනයක් නෑ. බහුවචනෙත් ඔබ, ඒක වචනෙත්. බහුවචනෙත් ඔබ, ඒක වචනෙත් ඔබ. බහුවචනෙ ඔබලා කියලා එකක් නෑ හොඳේ. අර අපි අම්මලා තාත්තලා බාප්පලා කියලා ලා වලින් බහුවචන හදාගත්තද ඔබ වලින් ලා බහුවචන හදාගන්න බෑ හොඳේ ලා දාලා. දැන් මම කි දැන් මම ඔබ ආ එහෙනම් ඔයා කියන්න ආ ඔයා කියන්න බලන්න පුළුවන්ද මෙතන එහෙම උච්චාර කතා කරන්න මට? ඇයි ගොඩක් අය ඉන්නවා ඒකද මට බෑ. එහෙනම් මට මෙතනදී කතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ආ ආ එහෙනම් බිමන් කියන්න බලන්න. බිමන් මම මොන පුරුෂෙන්ද කතා කරේ? මං කතා කරේ ප්‍රථම පුරුෂෙන්. මෙතන හිටියට මගේ ඉස්සරහ කට්ටිය මට මධ්‍යම පුරුෂෙන් කතා කරන්න බෑ. මොකද මධ්‍යම පුරුෂෙන් කතා කාටද කතා කරන්නේ නේද? ගොඩක් අය ඉන්නවනේ. එතකොට අපි එහෙම නම කතා කරද්දී ඔයගොල්ලන්ගේ පන්තියේ ටීචර් ළඟට ඇවිල්ලා ආ ඔයා කියන්න කියලා අත දික් කරලා කිව්වොත් මිසක් පුටුවේ ඉඳගෙන ඈත ඉන්නකොට කියන්න පුළුවන් ද ආ ඔයා කියන්න කිව්වොත් එහෙම. බුදුහාමේ කී දෙනෙක් කියයිද නේද? නේද?
එහෙම බෑ. ඒක හින්දා එතනදී ප්‍රථම පුරුෂ වෙන්න ඕනේ. දැන් ඔයගලන්ට නේද මම මෙච්චර වෙලා කතා කරේ ඇදගෙන ගියේ උත්තම පුරුෂ කවුද? මධ්‍යම පුරුෂ කවුද? ප්‍රථම පුරුෂ කවුද කියලා හඟවන්න. ඔන්න ඒකෙන් අපි මෙන්න මේ ටික මැකුවා. මෙන්න මේ ටික මැකුවා. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැද්ද මේක අපි දන්නේ ගන්නේ අප්පා මේ සර් කියලා දුන්නේ මහ ලොකුවට මේ ෆෝන් එක ගෙනාවට. අයියෝ මේ ගෙදර තිබ්බ જાතියම ෆෝන් එකක් නේ. මේක අලුත් දෙයක් ඔබන්න නැහැ නේ කියලා දැන් හිතනද? ඒ වුණාට ඔන්න බලමු අලුත් දේවල් එන හැටි පරණ එකේ. දැන් මුතේ මම නම් ඉවර කරන්න ඕනේ අකුර දන්නවානේ මම කිව්වත් මී කියන්න අපි කිව්වොත් මොකද්ද? මූ කියන්න. නුඹ 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 නං හීපු ඊට පස්සේ අනිත් අයට අපි එහෙම අදාගමුකෝ නේද? මම කිව්වොත් ඔක කවියක් ඔයගොල්ලෝ දන්නව ප්‍රසිද්ධ කවියක් ද මම කිව්වොත් මුයි අපි කිව්වොත් මු හි හු යි දි මි මු හි හු ආනදන් දැන් දන්නවනේ මේක මේක ආය අමුතුවෙන් කියලා දෙන්න ඕන එක ආය අමුතුවෙන් කියලා දෙන්න ඕන එක නෙමෙයි මේක දන්න දැන් කරමි කරමු කරහි කරහු කරයි කරති හරි දැන් නිකවට හිතන්න බලන්න මේ මී වලට එකතු කරේ මොකද්ද මොකද්ද මී වලට එකතු කරේ දැන් ඔන්න අමතක වෙලා ගියා අර කලින් හොයාගත්ත එක මී නම මී දැන් මොකද හොයන්නේ මේකට එකතු කරේ මොකද්ද දැන් මේ මොනවද මේ මොනවද මේ මොනවද මේ ප්‍රත්‍ය ප්‍රත්‍ය මේ මොනවද ප්‍රත්‍ය දැන් මේකට එකතු කරන්නේ මොකද්ද අපි ධාතු ධාතුව කර මී කර ධාතුව මී ප්‍රත්‍ය කර ධාතුව මූ ප්‍රත්‍ය කර ධාතුව ඊ ආද තේරෙන්න अवश्य बरपतल बरपतल දැන් ඉතින් අලුත් දැන් අපි ප්ලේ ස්ටෝර් එකට යන්න හදන්නේ අලුත් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න යන්න හදන්නේ මොකද කියන්නේ කරමුද තාම දන්නේ නැද්ද ඒවා ප්ලේ ස්ටෝර් යන්න දන්නවනේ ආ අලුත් එකක් ඩවුන්ලෝඩ් කරන්න යන්න දන්නවද ඔන්න කල්පනාවෙන් ඉන්න ඈ ඔන්න කල්පනාවෙන් ඒ වගේ කරනකොට කල්පනා වෙන වෛරස් ගාඩ් දාලා තියෙන පරිදීගක් ඉන්ස්ටෝල් වුණා ඒක තමයි වෛරස් ගාඩ් දාලා තියෙන කල්පනා වෙන ඈ හරි දැන් මේමයි දැන් මම කියන්නේ ෆෝන් එකට නෙමෙයි මෙන්න මෙතනට දාලා තියා ගන්න ඕනේ වෛරස් ගාඩ් නැත්තම් එහෙම වෛරස් යනවා හරිද වෛරස් ගාඩ් දාලා තියා ගන්න හරි දැන් බලන්න මෙන්න මේක. ඔන්න පුතේ. ඔන්න අහගන්න. ඔයා මොකක් හරි දෙයක් කරනවා. අපි දැන් කීමක් කිරීමක් වීමක් නේ ක්‍රියාපද කිව්වේ. කරනවා මොකක් හරි දෙයක්. මට කරන්න මොකක් හරි දෙයක් කරන එකක් කිය. දුවනවා. දැන් ඉතින් මේ මහත්යෝ කතා කරන භාෂාවෙන් නම් කියන්න එන්න එපා. හරිද? දැන් අපි ඇවිල්ලා තියෙන්නේ හරි තැනකට. ඒකින්ද ලිඛිත භාෂාවෙන් හරි ක්‍රියාපදයක් කියන්න. දැන් ඉතින් කියලා දීලා තියෙන්නේ ආයි අන්ස්ටෝල් කරලා ඩිලීට් කරලා දානවා ඈ. එහෙම නෝ. හරිද? මොකද්ද? ගයයි. මොකද්ද ගයයි? අන්න හරි. දැන් ක්‍රියාපදයක් කියලා දානවා. ඔව් අපි බලමුකෝ නටයි හරි ගයයි හරි එකක් ගමුකෝ. හරි. අපි බලමු ගයයි. 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 ගයයි විමන් ගියක් ගයයි විමන්
ගීයක් ගයයි විමන් ගීයක් ගයයි නැත්තම් ඔය කවුරු හරි ගීයක් ගයයි පැහැදිලිද මේකෙදි මගේ පුතේ ක්‍රියාපදය මොකද්ද කරන ක්‍රියාව මොකද්ද ගයයි ගයයි දැන් මේ ගයයි කියන එක හැදෙන විදිය අරව මේ ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද මේකේ ධාතු හොයාගන්නේ ඉතින් එකතු කරලා කියන්න ගය 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 ඊ ගයයි ගය ආ ගයනේ හරි දැන් මොකද්ද ගයන්නේ ගීය 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 කවුද ගයන්නේ විමල් මේකේ වැඩේ කරන්නේ කවුද විමල් වැඩේ මොකද්ද ගයනවා මෙයාටයි මෙයාටයි යටත් වෙන්නේ මොකද්ද ගීය එහෙනම් පුතේ මේ තුනට නඳුනක් දාන්න මේ තුනට නඳුනක් දාන්න උත්තය අපතේ උත්ත ආඥානේ කර්ම දුක් කයින් උත්තේ කර්මයේ ක්‍රියා මේ උත්තේද හරි ඕගොල්ලෝ කියන නිසාම මම මේකට දානවා උක්ත කර්තෘ කියලා කවුද මෙයා උක්ත කර්තෘ කර්මය ක්‍රියාව මේක ගැන දන්නේ නැත්නම් අතහැරලා දාන්න හැබැයි ඉතින් උක්ත කර්තෘ කියලා කෙනෙක් ඉන්නවා කර්මය කියලා එකක් තියෙනවා ක්‍රියාව කියලා එකක් තියෙනවා කියලා දන්නේ මේක නම් ක්‍රියාව කියලා දන්නවනේ පැහැදිලිව मतक मेन मेक මතක තියාගන්න මං ඕගොල්ලන්ව හදන්නේ මේ හෙටානිද්දට විභාග ලියන්න නෙමෙයි ඈ හෙටානිද්දට විභාග ලියන්න නෙමෙයි හරිද මේ සංසාරයේ සරණාතාක්කල් සිංහල විභාගයක් මොකක් හරි තියනවා නම් ඒ ඕනෑම විභාගයකට ලියන්නයි හදන්නේ 6 වසරදී එහෙම හැදෙන්න ඕනේ හැබැයි එහෙම කියලා ඕගොල්ලන්ගේ සිලබස් එක නොකර ඉන්නෙත් නැහැ ඒකත් වෙනව වැඩේ. හැබැයි ඔයගොල්ලෝ බය නැතුව වැඩේට බහිනවා. ඕ ලෙවල් විභාග වෙනකොට සිංහල ඉගෙන ගන්න දෙයක් නැති තරමට. අපි පුතේ අවුරුදු 10ක් විතර සිංහල ඉගෙනගෙන ආයෙත් ඉගෙන ගන්නව නම් වැඩක් නැහැ නේද? 11 දිස් සිංහල ඉගෙන ගන්නවා 10 දිස් ඉගෙන ගන්න නැහැ. අපි ටික ටික ඉවර කරගමු. මේක උදේට මේව ටිකක් ඔළුවට දාගන්න. මේක සමහර වෙලාවට අමාරු. නැත්තම් දෙන්නේ නැහැ. ඒ වතාරේ. හමන්නේ නැහැ. අහලා තියාගෙන දැන් අර කිව්වේ කවුද? ගිම්සර කිව්වේ සර් අහලා තියනවා නිකන් මතකෙට ආවේ නෑ වගේ අන්න ඒ වගේ කරගන්න කමක් නෑ අහලා තියාගන්න මේකට කියන්නේ මොකද පුතේ ආඛ්‍යාතය මේකට කියන්නේ මොකද ආඛ්‍යාතය දැන් හැමෝම මෙන්න මේකට නමක් කිව්වා මොකද්ද ආහනා උක්තය කියලා කිව්වා උක්තය කියලා කිව්වා ආ මම මෙයාට කිව්වා උක්ත කර්තෘ කර්තෘ කියන්නේ පුතේ වැඩේ කරන කෙනා නිසා මෙන්න මේ වැඩේ කරන්නේ මෙයා නිසා මෙයා ප්‍රධානියා නිසා උක්ත කිව්වා මෙයා ප්‍රධානියා නිසා ඕගොල්ලෝ මෙයාට නවත් දැම්ම උක්තය මෙයා කරන අවසාන ක්‍රියාව නිසා අපි මේකට දැම්ම නම ආඛ්‍යාත ඕගොල්ලෝ අහලා තියනද උක්ත ආඛ්‍යාත සම්බන්ධය කියලා එක අහලා තියෙනවා ආ මෙයා ඒක වචන නම් මෙයා මෙයා බහුවචන නම් මෙයා බහුවචන මෙයා ප්‍රථම පුරුෂ නම් මෙයා
මෙයා උත්තම පුරුෂ නම් මෙයා උත්තම පුරුෂ අන්න උත්තාඛ්‍යාත සම්බන්ධයි මේ දෙන්න එක જાතියේ ඉන්න ඕනේ මේ දෙන්න එක જાති හැබැයි උත්තාඛ්‍යාතය මෙයා උත්තර වෙන්න ඕනේ ඔන්න දැන් මේව නිකන් අහගෙන ගියා හරි මම යෝජනා කරනවා ඔයගලන්ට බිමන්ට ගියක් ගයන්න කලින් තව වැඩක් කරන්න පුළුවන්ද කියලා බලන්න දිමන් ගිය ගයනවා තමයි ගියක් ගැයුවා ගයන්න කලින් එකක් කළා මොකක් හරි එකක් දිමන් ගියක් ගැයුවා හැබැයි ගැයුවේ කලින් ඊට කලින් මොකක් හරි එකක් කරලා දැන් හරි කට්ටියම කට්ටියම මූණ හොදලාද පන්තියට ආවේ ඔව් සර් ඔව් සර් දත් මැදලා දාවේ ඒ වගේ විමාන් ගියා ගැයුවා ගයන් ඉස්සල මොකද කරේ පාඩම් කරා පාඩම් කරා කොහමද ඒක ලියන්නේ ගීතේ ගයන සූදානම් මම ගීතේ ගයන්නට පෙර ගීතේ ගයන සූදානම් මොනේ අයියෝ पटला जाता वागे एक वचन है कि ये क्या कहेंगे बेटा दा पैर अपासु आरवाबे वसेर में एक वचन है तेरे मामा आओ नहीं ना अन्य जाति वचन है तो हो यार विमान 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 गैयुवे मुकाबकर लग वाड़ी ගයන්න ඉස්සෙල්ලා යා මොකද්ද කරේ? ඔය පෙර පෙර ඊට කලින් ඒවා ආවද එතකොට? එම එම ඕනේද? එම එකක් ඕනේද? නෑ මොකක්වත් ඕනේ නෑ. නැගිට ගියේ ගැලුවා. නැගිට හැබැයි ගයන්න ඉස්සෙල්ලා මේක කරා කියලා. ඔයගලට තේරෙනවද නැද්ද? ගයන්න ඉස්සෙල්ලා මේක කළාද? ආ දැන් මොකද මේවා නිකන් මතක තියාගන්න මතක තියාගන්න මතක තියාගන්න මං ඔන්න මකන දැන් පුතේ දැන් පුතේ ඔන්න ඔන්න බලන්න දුවයි දුවන්න කලින් කරපු දෙයක් කියන්න ඔය පෙර අරව මෙව දාන්න එපා ඈ ආ එහෙනම් කොහොමද යන්න අපි कौन आप लिया ने? पुरुधु? पुरुधु? आन पुरुधु केरे के नमक होता वाचन है आखिर में ओगल वाचन है काउंटर के ने लाभ रखी हुआ क्या बकाज़ है? पु? पु? नो वी? पुहुनु वी? पुहुनु वी दुआई दुआ निश्चल मनोहर दिया करे එහෙනම් මේ v කියන එකෙන් මේ v කියන එකෙන් මීට කලින් කරපු එකක් කියලා ඇඟ වෙනවද නැද්ද ඇඟ වෙනවා හරි පන්තියට ගියෙමි පන්තියට ගියේ මොනව කරලාද බත් खा बात खा
පන්තියට ගියපු තේ බත් කාලා ඉවර වෙනවා මෙන්න මේ කියෙමි කියන කෙනා ඉස්සලා කරපු එකම ගත්ත කෑවා ඒක ඇඟ වෙනවා මේ කියපු විදිහෙන් ඔය පෙර කලින් ඒව දාන්න ඕනේද නෑ බත් කා පන්තියට ගියෙමි බත් කා පන්තියට ගියෙමි කා කිව්ව ගමන් අපි තේරා බත් කාලා ඉවර වෙලා තමයි කියලා තේ පෙර සුදු නෝනල මහත්තුරුට මම කියලා දෙනවා මෙන්න මේක මොකද්ද කියලා දෙන්නේ අපි ඒකට නමක් දාමු අපි ඒකට නමක් දාමු අපි ඒකට නමක් දාමු හරි පුරක්‍රියා ක්‍රියාපද වල එක જાතියක් ඉගෙන ගත්තා මොකද්ද Samsung, Ericsson, Nokia, අරවා මේවා තියෙන එකේ අපි ඉගෙන ගත්තා මොකද්ද? මොකද්ද? ක්‍රියාපදවල තියෙනවා పూర్ව ක්‍රියා කියලා જાතියක්. ඉන්නේ ක්‍රියාපද වලින් කියන්නේ වැඩක් කරනවා ඒකට කලින් කරා කියලා කියනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් වාක්‍යයක දැක්කොත් ආ මේ තියෙන්නේ పూర్ව ක්‍රියාවක්. මේ තියෙන්නේ పూర్ව ක්‍රියාවක් කොහමද හොයාගන්නේ අරකට කලින් කරලා තියෙන්නේ අරකට කලින් කළා ඔන්න මං වැඩේ ඉවරයි ඔන්න ඒක ඔන්න නොකියුවා කියන්න එපා ඔන්න වැඩේ හරි අවරයි ඇවරයි දෑවරයි තුන් ඇවරයි పూర్ව ක්‍රියා ඉවරයි හරිද ඊට පස්සේ මං ඔන්න ඔයගොල්ලන්ට කියන මෙන්න මේව එක ඔන්න බලන්න බත් කනවා බත් කයි කවුද කන්නේ මල්ලි මල්ලි බත් කනවා මල්ලි බත් කන්නේ අම්මගෙන් ගුටියක් කෑමෙන් පසුයි මල්ලි බත් කන්නේ අම්මගෙන් ගුටියක් කෑමෙන් පසුව එහෙනම් මේ වෙනකොට මල්ලි බත් කන්න ඕනේ මොනවා කර කරද අන්නාර මොනවා කර කරද මොනවා කර කරද අඬා 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 ඔන්න බලමු අඬා අඬා මම කිව්වා නේද කතරගම යනකොට පාරවල් අහුවෙනවා කියලා ෂෝට්කට් ඔන්න ෂෝට්කට් එකක් හම්බ වුණා ෂෝට්කට් එකක් හම්බ වුණා ෂෝට්කට් එකක් හම්බ වුණා අඬයි කියන එකේ ධාතුව හොයන්න අඬ අඬ ඉතින් හත් දෙයියනේ මේ තියෙන්නේ මොකද්ද අඬයිගෙන ධාතු මේ තියෙන්නේ මොකද්ද අඬයි මොකද්ද මේ කරලා තියෙන්නේ මොකද්ද මේ කරලා තියෙන්නේ ධාතුවම දෙපාරක් දාලා හරිනේ දැක්කද ෂෝට්කට් එකක් අහුණා හරි දැන් මට මේකට එක වචනයක් කියන්න අඬාන කියනකට එක වචනයක් අඬමි ආර්යත හරේ ආර්යත හරි මොකද්ද අඬ මින් අර අපි කපපු එක නේද මේ ආ එන මේකමනේ બોලේ මේක වැඩි හරිනේ වැඩි හරිනේ සෝය මින් කියන එක දැම්මම අනුත්තරන නේද ක්‍රියාපදවල අනුත්ත කියලා જાතියක් නැහැ ඔයා කියන්නේ මින් නෙමෙයි ඔයා කියන්නේ අල් නයන්න තාම මම ඒක කියලා දුන්නේ නැහැ මං කිව්වේ ටිකක් අපි යන් ඉස්සරහට කියන්නේ තාම මම ඒක කියලා දුන්නේ නැහැ කියලා දෙන ඒක කියලා දෙන්න දෙයක් නැහැ ඉතින් ඒක ලේසි හැබැයි ඒක යෙදෙන විදි මං කියලා දෙන්නම් හිමිස මින් කියනකොට ක්‍රියාපදවල අනුත්ත කියලා එකක් එහෙම වෙන්නේ නැහැ හැබැයි මේවා ප්‍රධාන ක්‍රියාපද විදියට ගණන් ගන්නෙ නැහැ. ඕගොල්ලෝ දන්නවනේ ක්‍රියාපදවල අවසාන ක්‍රියා තියෙනවා අනවසාන ක්‍රියා තියෙනවා. දැන් මේක අවසාන ක්‍රියාවද්ද කියන්නකො මට. අඬාඬ බත් කනවා. මේක අවසානයිද? නැහැ. මේක අනවසාන ක්‍රියාවක්. හැබැයි මේක අවසානයි. මේක අවසානයි. මේක කරලා ඒක ඉවරයි. සයකම වාක්‍යයේ ක්‍රියාපද තුනක් තියෙන්න පුළුවන්ද? ඉතින් මේ දෙන්නේ මෙතන ක්‍රියාපදයක්.
අපෝ තියෙන පුළුවන් ක්‍රියාපද ඕනි තරම් තියෙන පුළුවන් වාක්‍යයක. හැබැයි පුතේ හැබැයි පුතේ හැබැයි පුතේ මෙන්න මේවා නම් තියෙන්න පුළුවන් එකයි. දැන් ඔන්න ඔයා ඉන්නවා. ඔයා ඉන්නවා. අතකින් කරවැලකේ අතකින් දඬු බෑය. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. අහලා තියෙනව නේද? ඒක ඔයගලන්ට තියෙනවනේ. දැන් ඕගොල්ලෝ ඒ වගේ වැඩ කරනවනේ සමහර ලාවට. ඔන්න බබා ෆෝන් එක ඔබ ඔබ ඔබනවා එක අතකින්. අනෙක් අතකින් බත් කනවා. අනෙක් ඇස් වලින් අඬනවා. එක අතකින් කහනවා පස්ස පැත්ත. අනිත් එකෙන් ටීවී එක දාලා ඒකත් බලනවා. හොටු පෙරනවා. කරනවා. ඊළඟට කළ හොටු කනවා. ගොඩක් ඒවා කරහැගෙන දැන්නේ. නේද? ගොඩක් ඒවා කරහැගෙන නේද? ගොඩක් ඒවා කරහැගෙන නේද? දැන් මෙතන කීයක් කරනවද බලන්න. එහෙන් ටීවී බලනවා, එහෙන් ෆෝන් එක ගොබනවා, එහෙන් බත් කනවා, එහෙන් අඬනවා, එහෙන් හොටු පෙරනවා, එහෙන් පස්සපැත්ත කහනවා. එහෙන් අම්මගෙන් බැනුම් ගන්නවා. එතකොට එක ක්‍රියාවද ඒකේ තියෙන්නේ? අපි හිතමුකෝ ඔන්න බලන්න. ඔන්න බලන්න. කරනද කරනවද? මල්ලි හොටු පෙර පෙර ටීවී බල බල ෆෝන් එක ඔබ ඔබ බත් කකා පස්සපැත්ත කස කස අඬයි. මල්ලිට තේරම කරන්න පුළුවන් එකපාර. ඕගොල්ලන්ටත් කරන්න පුළුවන්. එතකොට මේකෙදි වැඩ කීයක් ක්‍රියාපද කීයක් තියෙන? හැබැයි අඬනවා කියන වැඩේ තියෙන්නේ එකයි. අඬනවා කියන වැඩේ තියෙන්නේ එකයි. අවසාන ක්‍රියාපද එකයි. ආග්‍යහත එකයි. ඔන්න ඔයගොල්ලෝ ඒව දැනගන්න. ඕවා ටික ටික ආහ දැනගන්න. දැන් මොකද අඬ අඬ අඬමි. මින් කැපුවාම මෙන්න මේ කැපුවාම ආවේ අඬ. මේ ධාතුව තමයි මේ දෙකක් පාවිච්චි කරලා තින්නේ. ඔන්න ඔහොම අපි කියන මල්ලි අඬාඬ බත්කයි. මෙන්න මේ වැඩෙත් එක තමයි මේක කරන්නේ. මෙන්න මේ වැඩෙත් එක තමයි මේක කරන්නේ. අඬ මින් කියලා දැම්ම හැකි අඬාන කියලා දැම්ම හැකි. දැන් මේවට දාන්න පුළුවන් නමක් මොකක් හරි දැන් ඉස්සල කියපු ඒවට මොකද්ද අපි දැම්ම නම? පූර්ව ක්‍රියා. ඒ කියන්නේ වැඩේට කලින්. දැන් මේව කරන්නේ කොහොමද? වැඩෙත් එක්ක. මේව කරන්නේ කොහොමද? වැඩෙත් එක්ක. වැඩෙත් එක්ක නම් අපිට දාන්න පුළුවන් නම් මොකක්ද? මොකක්ද දාන්න පුළුවන් නම්? මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියන්නේ අර වැඩ එකම කරන ඒවා. දෙකම එකට කරන්නේ හැබැයි ඈ කලින් නෙමෙයි. දෙකම එකට කරා. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. මොනවාද මිශ්‍ර ක්‍රියා? මිශ්‍ර ක්‍රියා කියන්නේ මැදින් දාන ඒවා නෙමෙයිනේ. මැදින් දාන ඒවා කියන්නේ අනවසාන ක්‍රියාව කියන්නේ මේනි. අවසාන ක්‍රියා කියන්නේ මල්ලි බත් කයි. කයි කියන්නේ අවසානයි. ඊට ඉස්සෙල්ල මොකද්ද මල්ලි කරන්නේ? පූර්ව ක්‍රියාවක් කළොත් එහෙම මල්ලි අඬා බත් කයි. අඬලා ඉවර වෙලා තමයි. හැබැයි මල්ලි අඬාඬ බත් කයි. අඬාඬ ඒකත් එක්ක. ඒකත් අනවසාන ක්‍රියාවක්. දැන් තව ක්‍රියාජාති දෙකක් තියෙනවා සුදු මහත්තුරු නෝනලා. ඒක ටිකක් කියලා දුන්නොත් බර වැඩි වෙයි වගේ නේ. ඒකද අපි දැන් යන් පොඩ්ඩක් පාඩමකට. මිශ්‍ර ක්‍රියා කියලා දුන්නා, පූර්ව ක්‍රියා කියලා දුන්නා, අභ්‍යාස කරන්න එනවා, හොයන්න එනවා එච්චරයි. ඒක ලේසි. කිසිම අවුලක් නැහැ. පහසුවෙන් ඔයගලන්ට ක්‍රියාපද වලින් අර ක්‍රියාකාරකම් පේපර් එකක් දෙනවා. නැත්තම් නැත්තම් මේකට දෙනවා අනිවාර්යෙන් පේපර් එකක්. මේකට පේපර් එකක් කියන්නේ ප්‍රශ්න නෙමෙයි ක්‍රියාකාරකමක් දෙනවා. ක්‍රියාකාරකමක් දෙනවා. ක්‍රියාකාරකමක් දෙනවා. දැන් හච්චිමත් ඇරලා එහෙම අපි පාඩමක් කරමු. පොතේ තියෙන පාඩමකට යමු. ඕකේ? පොතේ තියෙන පාඩමකට ගියාම
අපි පෙරලා ගන්නවා 9 වෙනි පාඩම. දැන් සුදු මහත්තුරු සුදු නෝනලා ඔන්න ක්‍රියාපද ආරෝහ මේව අහු වෙනවා. අපි ටික බල 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 යන්නේ. බල බල යන්න. මොකද වෙන්නේ කියලා. පාඩම මම කියවන්න. ඔව්. නලපාන ජාතකය සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වීඩියෝවක් මම කරලා තියෙන්නේ ඒක දෙනවා. සාලියුදුර අවිදුරට මුකුත් කරලා නැහැ. ඒවා කරනවා. ඒවා කරනවා. ඒවා නොකරනෝ නෙමෙයි. දැන් මං කිව්වේ ඔයගොල්ලන්ගේ අදාළ තැන් වලට මං එහෙම මෙහෙන් එක්කගෙන යනවා. දැන් මෙතනට ගිහිල්ලා අපිට අලියුදුරට යන්නත් පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? ඔයගොල්ලෝ මේක අපි තේරුම් ගමු. මේක වැදගත් වෙනවා. ඔන්න බලමුකෝ අපි. දැන් මං අහනේවට උත්තර දෙදී මේ මාගෙත් එක්ක මේ ක්‍රියාන්විතයේ හිටියාම ඔයගොල්ලෝ හරිය ලේසියෙන් මේ වැඩ වලට යනවා. අපි බලමු. ඔන්න මම කියනවා පොත් ගන්න ඉරි ගහ ගන්න ඕනේ. මතක තියා ගන්න. මේක දැන් මේක කියවලා තියෙන හැම කෙනාම. මං එහෙමයි හිතන්නේ. මොකද මේකේ වචන දැන් හෙව්වා. මේක වචන හෙව්වා. දැන් මම මේකේ අවධානය යොමු කරන්නේ ක්‍රියාපද වලට. ක්‍රියාපද වලට මොන වගේද කියලා අපි හොය හොය යන්න. භාෂාව මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කරනුයේ අරුත් සහිත ඒක වචන පද මාර්ගයේ. ඒකක මේ මොනවද මේ බොරු කියනවා මම නේද? අරුත් සහිත ඒකක වන පද මාර්ගයෙන්. බුදුවම් මේ මොකද්ද බොල ඒ කියන්නේ? හරි ඉස්සලා අපි බලමුකෝ අරුත් කියන එකේ තේරුම. අරුත් කියන එක ඉරක් ගහ ගන්න. දැන් ඔන අරුත් කියන්නේ තේරුම කියන එක. අර්ථය කියන එක. ඔන්න සමාන පද හම්බ වෙනවා. අර්ථය කියන එක. අර්ථය අරුත තේරුම ඔන්න හම්බ වුණා. අරුත් සහිත ඒකකයක්. අරුත් සහිත ඒකකයක්. ඒකකයක් කියන්නේ එකට එකතු වෙච්ච එකක්. ඒකකයක්. කීපයකින් එකතු වෙලා ඒකකයක්. වන පද ආන්. අරුත් සහිත ඒකකයක් තමයි පුතේ පදයක් කියලා කියන්නේ. පදයක් කියලා කියන්නේ මොකද්ද? තේරුමක් ඇති එකක්. පදයක් කියන්නේ මොකද්ද? තේරුමක් ඇති එකක්. මොකක් හරි පදයක් කියන්නේ තේරුමක් තියෙන. ඒකට අපි දැන් දන්නවනේ අනේ හොඳටම. නාම පදයක් වුණොත් එහෙම කෙනෙක් දෙයක් හඳුන්වන තේරුමක් තියෙන්න ඕනේ. ක්‍රියාපදයක් වුණොත් එහෙම වීමක් කිරීමක් පිළිබඳ තේරුමක් තියෙන. හැබැයි තව පද තියෙනවා. ඒවා තව අම්මෝ තව පද නම් ගොඩයි. නිපාත තියෙනවා, ක්‍රොදන්ත තියෙනවා, තද්දිත තියෙනවා, උපසර්ග තියෙනවා, සමාස තියෙනවා. ගොඩක් තියෙනවා. හැබැයි අපි චුට්ට 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 ඉගෙන ගන්න. ඉමින් සැරේ ඉගෙන ගන්න. දැන් අරුත් සහිත එක. කතාවෙහිදී අරුත් ඵල කෙරණුවේ ශබ්ද වලින් සෑදුණු පද ආ. කතාවේදී මොනවද පුතේ? කතාවේදී මේ මම කතා කරනවා. මම මේ කතා කරන්නේ ඕගොල්ලන්ට මොලේට යන්නේ කොහෙන්ද? කනේ. කනේ. කනෙන් යනවා නම් කනෙන් යනවා නම් කනෙන් යනවා නම් ඒව මොනවද? කනෙන් යනවා නම් ශබ්දනේ. ශබ්ද. ශබ්ද නහයෙන් යනවා නම් ගඳ සුවඳ. එහෙමනේ. ශබ්ද. එතකොට හැබැයි පුතේ ලියලා පෙන්නුවොත් එහෙම මේක ගියේ කොහෙන්ද? කනෙන්ද? කනෙන්ද? මේක ගියේ ඇහෙන්. ඇහෙන් ගියේ. ඇහෙන් රූපයක් විදියට ගියේ. එම පද ලේඛනයේහිලා අක්ෂරවලින් ලියා දැක්වේ සිංහලයේ පද වර්ග තුනකි. ආ සිංහලයේ පද වර්ග තුනක් තියනවලු. මොනවාද? නාම පද, ක්‍රියාපද හා නිපාත යනු ඒ වර්ග තුනයි. නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, නිපාත තියෙනවා. ඔන්න පද වර්ග නිපාත. නිපාත කියන ඒවා ඉගෙනුවේ නැද්ද? ඕනිද? 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 තව ටික දවසකින් කියලා දෙන්නම්. දැනුත් නිපාත මේකේ තියෙනවා. නමුත් හඳුනාගමු පස්සේ නිපාත. වාක්‍යයක් සකස් වන්නේ මේ වර්ග තුනට අයත් පද නිසි ලෙස. මම ඕගොල්ලන්ට නිපාතයක් අහුනොත් කියලා දෙන්නම් ඈ. නිසි කියන්නේ නිපාතයක් තමයි. පිළිවෙලට පෙළ ගැසුණු විටේ මේ පාඩම සිංහලයේ ක්‍රියාපද හා මල් නිපාතය ලේසියෙන් කියලා දෙන්නම්. ඔය හා කියලා එකක් තිබ්බ නේද? හා කියන්නේ පුතේ නිපාතයක්.
නිපාතයක් වාක්‍යයක මුලය දෙන්න පුළුවන් මැදය දෙන්න පුළුවන් අග ඕනේ මෙතන ගේ දෙන්න පුළුවන් හැබැයි නිපාතයක් කවදාවත් වෙනස් වෙන්නේ දැන් ඕගොල්ලෝ බලන්න ලේසියෙන් පොඩි එකක් අවන අහගන්න ඔන්න අහගන්න ක්‍රියාපද පුතේ කරයි කරති කරමි කරමු කරහි කරහු කියලා වෙනස් වුණා නේද ධාතුව අගට ප්‍රත්‍ය දාලා අපි වෙනස් කරගත්තානේ නාම පදත් මිනිසා මිනිස්සු මිනිසාගෙන් මිනිසාට ඔහොම වෙනස් වුණානේ හැබැයි පුතේ නිපාත වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඔන්න මම පොඩින් ගියත් දුන්නා දැන්. නිපාත හැමදාම එකයි. දැන් මිනිසා කියන එක මිනිසාට වෙනවා, මිනිසාගේ වෙනවා, මිනිසාගෙන් වෙනවා. හරිද? බලයි කියන එක බලහි වෙනවා, බලහු වෙනවා, බලන්නේය වෙනවා. හැබැයි හා කියන එක හාම තමයි. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ලේසි එකක් කියලාද? වචන වේදේ කාල වේදේ පුරුෂ වේදේ හා ලිංග වේදේ පදනම් කර ගනිමින් ක්‍රියාපද වර්ගීකරණය මෙහි දැක්වේ ආන් වචන වේදේ එක වචන බහුවචන කාල වේදේ අතීත කාල වර්තමාන කාල අනාගත කාල ලිංග වේදේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ආන් ওই විදියට පුතේ වේද ටිකක් තියෙන අපි ඉතින් බලමු පුරුෂ වේදේ කියලා තමයි ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කතා කරේ දැන් ඉතින් ඕවා පොඩ පොඩ ඔලුවට දා ගන්න පුළුවන් අර ප්‍රධාන ටික ඔලුවේ තියන කොට ඔන්න බලන්න දිවයිනේ අනික් පැත්තේ වාසයට යාමට කටයුතු ආරම්භ කළ යුතුයයි බෝට්ටු අලුත් වැඩියා කිරීම අවසන් කළ වහාම රණලා රණරාල රණරාල යෝජනා කළේය රණරාල යෝජනා කරේ මොකද්ද පුතේ මට අවසාන ක්‍රියාව කියන්න ඕකේ අවසාන ක්‍රියාව කියන්නේ කළේය 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 හැබැයි යෝජනා කරන්න ඉස්සරලා එයා මොකද කරේ? බෝට්ටු අලුත් වැඩියා කිරීම. අලුත් වැඩියා කරා. අලුත් වැඩියා කරලා තමයි යෝජනා කළේ. ඔන්න. වහාම ඔය වහා කියන එකත් නිපාතයක් ම කියන එකත් නිපාතයක්. යෝජනා කළේ. මූදෙන් බඩු ගොඩ ඇදීම ඒ කටයුතු. හැබැයි පුතේ කළ කියන එක කල කියන එක අපි කියපු ක්‍රියාපද වර්ගයකට මේක මම පස්සේ කියලා දෙන්නම් හොඳ ඒකට කලබල වෙන්න එපා මුහුදෙන් බඩු ගොඩ ඇදීම ඒ කටයුතු නිසා නතර කිරීමට සිදුවිය කැඩුණු නැවින් මුහුදට වැටුණු ද්‍රව්‍ය වලින් විශාල කොටසක් තවම මුහුදෙහි පා වෙමින් ඇත දන්න පදයක් හම්බුණා කවුරු හරි ඉරක් ගහලා කියන්න බලන්න මට පාවෙමින් මොන ක්‍රියාවක්ද මොන ක්‍රියාවක්ද ඒක ඈ මොන ක්‍රියාවක්ද පාවෙමින් කියනකොට මින් දාලා තියෙන මින් දාන්නේ මොන ක්‍රියාවලටද පා වෙනවා කියන කීපේ ආ ඒක පුතේ මෙමය ඉබේ ඒවටත් මින් දාන්න පුළුවන් අනිත් ඒවටත් මින් දා ඕනි එකට මින් දාන්න පුළුවන් හැබැයි මං අහන්නේ මින් දාන්නේ මොනවටද අනේ අම්ම ඔය මොකද්ද බං ඒක එහෙම ගම මන් දන්නේ නැහැ නේ අනහරේ මම කියලා දුන්නා පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා කියලා જાති දෙකක් මං අහන්නේ පූර්ව ක්‍රියාවලද මිශ්‍ර ක්‍රියාවලද දාන්නේ මින් දාන්නේ මොනවද පූර්ව ක්‍රියා දෙයනේ මිශ්‍ර දැන් දැන් හරි දැන් රන්දියෝ මට කියන්න බලන්න මට කියන්න බලන්න මුහුදේ මුහුදේ තියනවනේ නැව ආ ද්‍රව්‍ය වලින් විශාල කොටසක් මුහුදේ තියනවනේ තියෙන්නේ පා වෙලා ඉවර වෙලාද තියෙන්නේ පා වෙවිද තියෙන්නේ එහෙනම් තියනවා කියන වැඩේ වෙන්නේ තව මොකක් එක්කද සවිත් මේ මොකක් එක්කද පා වෙනවා කියන වැඩේ වෙන්නේ මේ තියෙන්නේ මොනව වෙවිද ආ එහෙනම් දැන් තියනවා මුහුදේ තියනවා මුහුදේ තියනවා කියන වැඩේ ඒක මොකද්ද ඒක ඇවිල්ලා කිරීමද වීමක්ද වීමක්නේ හැබැයි වීම වෙද්දි තව දෙයක් වෙනවා ඒ එකම තව දෙයක් වෙනවා මොකද්ද වෙන්නේ
පා වෙනවා ඒක පා වෙවි ඒ වැඩේ වෙමින් තියෙන එහෙනම් මොකද්ද මේ 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 මොකද්ද මේ මොකද්ද මේ ආ ඒකත් එක්ක තමයි වෙන්නේ අන්න අපි හොයා ගන්නවා දැන් කොහොමයි අය වැඩි ලොකු දේවල් වලට යන්නත් එපා මේ චූටියට හිතන්න බලන්න නිකන් මේ අපි කතා කරපු දේවල් එක්ක හිතන්න ඒකට තේරෙන්නේ ලේසියි තව ගොඩක් ඒවා දිනවා ඒරොඩ අපි මේවා පොඩි ඔන්න බලමු ඈ වෙරළෙන් ගෙන ගොස් කූඩාරම්වල තන්පත් කරන හැකියු බඩු මූහද ප්‍රචණ්ඩ භූවිත රට රාසවි යලි මූහදට ගසාගෙන යාම වැළැක්වීමට වෙරළෙන් ඈතට ඇද අවවෙන්න ආරක්ෂා කිරීම සඳහා වැලි වලින් වසන ලදී ඔය වාක්‍යෙ තඩි වාක්‍යයක් දිග වාක්‍යයක් හැබැයි දන්න එක පදයක් තියෙනවා බලමු ඉරක් ගහලා කියන්න පුළුවන් කවුද කියන්නේ වසන ලදී හප්පොච්චේ ලදී කියලා જાතියක් කියලා දුන්නද ලදී කියලා දාලා කියලා දුන්නද කියලා දුන්නද යාම ගෙන මොදෙන් වෙරළින් ගෙන ගොස් ඈ නම මොකද ගසාගෙන යාම ගසාගෙන යාම මං එහෙම එකක් කියලා දුන්නාද මන් නම් දන්නේ නැහැ ඕළු වෙන මොකක් හරි පාඩමක හිටියද මෙච්චර වෙලා කියන්නේ ඈ නැහැ කිව් කියන එක නැතෝ නැතෝ හරි මං කියලා දුන්න જાති දෙක කියන්නක මට සුදු නොවන ලමහත්තුරු පූර්ව ක්‍රියා කියලා දුන්නා මිශ්‍ර ක්‍රියා කියලා ඒ කියන්නේ යම් කිසි ක්‍රියාව මෙයා කරපු වැඩේ මට මොකද්ද වැලි වලින් වැහුවානේ වැලි වලින් වහන්න ඉස්සල කරපු වැඩ කියලා දුන්නා වැලි වලින් වහන කොට කරන වැඩ කියලා දුන්නා වැලි වලින් වහන්න ඉස්සල කරපු වැඩක් කියලා දුන්නා වැලි වලින් වහන කොට කරන වැඩක් කියලා දුන්නා එච්චරයි කියලා දුන්නා අනිත් ඒවා තව තියෙනවා ඉතින් ඒවා මම කියලා දුන්නා ඒවට අහන්න බෑ කියලා දුන්නා අනේ දෙයියනේ වැලි වලින් වැහුවේ මොකක් කරලාද ඈතට ඇදලා ඉවර වෙලා ආන්න මොන ක්‍රියාවද ඒක ඇදලා තමයි වැහුවේ ඇදලා ඉවර වෙලා පූර්ව ක්‍රියාව තව එකක් තියෙනවා ඒ වගේ හොයන්ට තව එකක් තියෙනවා හොයන්ට හොයන්ට කිව්වාම සුයාරා වටපිට බලනවා බිත්ති වල බලනවා ඒ බලනවා මේ බලනවා කෝ බොලේ මේ හොයන්න කිව්ව එක තියෙනවාද කියලා පොතේ තියෙන්නේ හොයමු පොතේ තියෙන්නේ මේසයට හොයන්න එපෝ බලන්න කියවගෙන යන්න ඕන බලන්න වෙරළින් ගෙන ගොස් කූඩාරම් වල තැන්පත් කළ නොහැකි වූ මොකද ගෙන ගොස් කියන්නේ මොකද පොතේ ගොස් ගිහිල්ලා එහෙනම් මොන ක්‍රියාවද ඒක ඌර ක්‍රියාවක් නේද අනේ දිවයිනේ අනික් පාර්ශ්වයේහි ආන පාර්ශ්වයේහි මොකද්ද මේ වචනේ පාර්ශ්වයේහි මේ වචනේ මම හිතට මන් දීලා තිබ්බා වාසියට යාමේ කටයුතු ආරම්භ කරන ලද්දේ මොකටද ප්‍රචණ්ඩ අවවව ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩර වචනවලත් මන් දීලා ඇති ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩ කියන්නේ ඡණ්ඩ කියන්නේ සැඩයි ප්‍ර කියන්නේ ගොඩක් සැඩයි ප්‍රචණ්ඩයි මම දැන් ගොඩාක් පුතේ අවධානය යොමු කරන්නේ ක්‍රියාපද වලට ඔවුහු එක කූඩාරමක් ගැලවූහ කූඩාරමක් ඒතිබු මට්ටමට හා ඇතරලිත් පළමු කොට බෝට්ටුවෙන් අනික් පැත්තට ගෙන යාමට තීරණය කර ගන්නා ලදී රණරාලත් පියදාසත් බඩු බෝට්ටුවේ දමා එය වෙරළින් මදක් ඈතට හබලින් පැද රුවල නැංගූහ මට පූර්ව ක්‍රියාව පෙන්වන්න කරුණාකර මට පූර්ව ක්‍රියාව පෙන්වන්න. කරුණාකර සුයාරා අදිත බිමන් සවිත්මි ඈ පැද බඩු බෝට්ටුවේ දමා බඩු බෝට්ටු ආ දමා දමා දාලා ඉවර වෙලා නේ
ඊළඟට මොකක්ද තව තියෙන්නේ? තව කියාගෙන යන්න. ලම්මෝහ. ආන සුයාරා කිව්වා පැද කියලා නේ? සුයාරා නේ කිව්වේ? ආන පැද පැද පැදලා ඉවර වෙලා. හැබැයි පුතේ නැංගුහ කියන්නේ අවසාන ක්‍රියාවක්. ඒක ආඛ්‍යාතයක්. නැංගුව ඊට කලින් කරේ මොකද්ද? බෝට්ටුව පැදලා. ආපසු යාම සඳහා වහාම ආපසු වහා කියන්නේත් නිපාතයක් ම කියන්නේත් නිපාතයක්. යාම සඳහා වූ ඉක්මනින් බඩු ගොඩ අදින්නට වූහ. දැන් උල්පතේ හැටි කොහොමද කියා බලමු. පියදාස යෝජනා කළේය. ඔහු එහි ගිය පළ පිරිසුදියෙන් පිරී තිබුණේය. මෙච්චර හොඳ වතුරමම කවදාවත් දැකලා නැහැ පියදාස කීය. අපි මේ පැත්තේ පදිංතියට ආවාම උල්පතෙන්ම වතුර ලබා ගන්නට පුළුවන් වන විදියට සෙවණ ඇති තැනකින් ලිඳක් හරන්ට ඕනෑ. රණරාල කීවේය. මෙතන සෙවණ නැති නිසා ලිඳේ වතුර ඉක්මනට අඩු වෙන්න පුළුවනි. එතනින් ඉවත් වූ වහාම ඔහු බෝට්ටුවට නැග ආපසු ගියහ. මට කියන්න ඕගොල්ලෝ දන්න ක්‍රියාපදයකෝ. නැග පූර්ව ක්‍රියාවක්. නැග පූර්ව ක්‍රියාවක්. ඔවුන් එපමණ ඉක්මනින් ආපසු වීම සමර වික්‍රමගේත් විමලාගේත් පුදුමයට හේතු විය. බොහෝම ඉක්මනට ආවා නේදයි විමලා කීවාය. දැන් මං කියලා නුදුන්න ක්‍රියාපද ටිකක් මම මේ පාඩම ආයිත් කියවල හොයලා දෙනවා. ඕකේ. අපි යන්ට ගලේ ගිහින්. මෙච්චර ඉක්මනට මේ මම බලාපොරොත්තුුනේ නැහැ. සමර වික්‍රම කීය. අම්මේ අනික් පාර මමත් බෝට්ටුවෙන් යනවායි ශරත් කෑ ගැසුවේ. ශරත් අපි එක්ක බෝට්ටුවේ යනවා. යන්න තවාටි දෙකක් විතර උස්වෙන්ට ඕඩයි. පොල් ගසක් කඩේ රණරාල කීය. පසුදින රණරාල ඉවුම් පියුම් සඳහා අවශ්‍ය භාජන වෙනත් බඩු රාශියක්ද බෝට්ටුවේ පටවා දිවයිනේ අනික් පැත්ත බලා යාත්‍රා කළේය. ඊට මද වේලාවකට පියදාස එළුවන් ගොඩින් දිවයිනේ අනික් පැත්තට ගෙන යාමට පිටත්විය. පහසුවෙන් ගෙන යා හැකි ඇතැම් බහණ්ඩ හිස පිට පටවාගත් බිසෝ මැණිකාත් ඔහු සමග ගියාය. දැන් පුතේ මම කතාව නවත්වනවා. නවත්තලා මං ආයේ මුලට එනවා. ඕගොල්ලෝ මාත් එක්ක එනවද යන්න නැද්ද? නැහැ. එනවා. හරි. ඔන්න එනවා යන්න. අලුත් එකක් හොයාගන්නයි යන්නේ. දිවයිනෙන් අනිත් පැත්තට අපි දැන් යනවා. දිවයිනෙන් අනිත් පැත්තට යනවා. අපි යාත්‍රා කරන්නයි යන්නේ දිවයිනෙන් අනිත් පැත්තට. ඔන්න බලමු තව එකක් හොයාගන්න පුළුවන්ද? දැන් මගේ පුත්තේ ඕගොල්ලෝ කියන්ට යෝජනා කළේය කියන එක මොන කාලයටද අයිති? එක්කෙනෙක්ද කළේ? ගොඩක්ද කළේ? එක්කෙනෙක් කළේ. ගෑණියෙක්ද කළේ? පිරිමියෙක්ද කළේ? පිරිමි කෙනෙක්. නොයිටික හොයා ගන්න ඕනි. මොන කාලෙද? මොන පුරුෂද? ප්‍රථම පුරුෂ. හරියට හරි. එහෙනම් ඔයගොල්ලෝ හොයාගත්තා ප්‍රථම පුරුෂයි, ඒකවචනයි, පුරුෂ ලිංගයි, අතීත කාලයි. හරි. මූදෙන් බඩු ගොඩ ඇදීම, ඒ කටයුතු සහ අතර ගැනීම සිදුවිය. 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 මොන කාලද? අතීත කාලය. දීපල්ලක උත්තර ඒක වචනද බහුවචනද? විය ඒක වචනද බහුවචනද? ඒක නම් ටිකක් අමාරුයි වගේ නේද? අම්මෝ ඒක වචනද බහුවචනද? විය. නිකන් හිතන්න විය කියන එක බහුවචනයක් විදිහට හදාගන්න බැරිද කියලා. කොහමද? ඒකවචන බහුවචන දෙකටම පුළුවන්. ඇයි බොලං? අපි කිව්වොත් එහෙම. ඒකවචන බහුවචන මොකද්ද එන? සවිත් බි කියනවා ඒකවචන. අපි කියමු එනම් බලන්න බහුවචන මොකද්ද කියලා. හරියට හරි. කවුද කිව්වේ? ගිම්සර කවසිලු. වූහ. නේන වූහ කියලා එකක් තියෙනවා. දැක්ක නේද? වූහ කියලා දාන්නේ මොන වගේ එකකටද අපි? වූහ කියලා දාන්නේ මොන වගේ එකකටද අපි? සංචාරකයෝ එතනින් පිටත් වූ. හරි. එතකොට දැන් ඕකේ 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 නීතිය මොකද්ද? ඕකේ රීතිය මොකද්ද? වූහ දාන්නේ ඇයි? ඔව්.
ප්‍රාණවාචී බහුවචනයක් ඒකකලොත් ආන්න මොකද්ද පුතේ ප්‍රාණවාචී බහුවචනයක් ඒකකලොත් තමයි අපි වූහ කියලා දාන්නේ හැබැයි ප්‍රාණවාචී බහුවචනයක් ඈ නැව් වරායෙන් පිටත් වූහ හරිද හරි අභියෝගය මේකයි අභියෝගය මේකයි අද සම්මානය ලබා දීමට සූදානම් සම්මානය ලබා දීමට සූදානම් අද හිමිවන ව්‍යාකරණයේ පිළිබඳ විශිෂ්ටතම සම්මානය හිමි කර ගැනීම සඳහා ප්‍රශ්නය යොමු කිරීමට සූදානම් මට ඕනේ නැව් තමයි වරායෙන් පිටත් වෙන්නේ නැව් කියන එක Tamanට කැමති විදිහකට දාලා ආඛ්‍යාතේ බහුවචනයෙන් තියන්න නැව් ඔන්න වරායෙන් පිටත් වෙනවා මට වැඩක් නෑ කොයි විදිහෙන් හරි මට ආඛ්‍යාතේ බහුවචනෙන් තියාගන්න යෝනි නැව් හු මට රීදි රීදි වැඩක් නෑ වාක්‍ය ඉදිරිපත් කරන්න එච්චරයි නැව් හු වරායෙන් ඔව් ඉතින් එක්කෙනෙක් මේක සම්මානේ කොහොමද දෙන්නේ දැන් සම්මානේ කඩලා කෑල්ල තමයි දෙන්නේ වෙන්නේ අයියේ එක්කෙනෙක් නැව්හු කිව්වා අනිත් එක්කෙනා වරායි කිව්වා අනිත් එක්කෙනා පිටත්තු හ කියලා කිව්වා දැන් මට කරන්න යන්නේ නැහැ සම්මානේ විසි කරන්න තමයි මේ උඩ විසි කරලා බිම වැටුණාට පස්සේ කෑලිය හොල ගන්න තමයි දෙන්නේ වෙන්නේ ඒකින්ද ඒක කමක් නැහැ හැමෝම දක්ෂයි දැන් මං හිතුවටත් වැඩිය හැමෝම දක්ෂයි මතකයි හැමෝම දක්ෂයි හැමෝටම මතකයි ඒක ඉතාමත්ම හොඳයි දැන් ඉතින් කට්ටිය ළමයි ටික හොඳට සෙට් වෙලා දැන් ඉන්නේ වැඩේට ඒගොල්ලෝ දැන් දාන්න ඒගොල්ලෝ කල්පනා කරා ආරවා කල්පනා කළා මේවා කල්පනායි ඒවත් සම්බන්ධ කරගෙන දැන් වැඩේ යනවා එකක් නෙමෙයි හරි ඒ වුණාට පුතේ නැව් හු කියලා කිව්වත් හරි හැබැයි තවත් ලස්සන වචනයක් තියෙනවා නැව් වලට දාන්න මොකක්ද නෞකා හරියට හරි හරියට හරි අදිත නෞකාවෝ දැක්ක නේද ආන්න නෞකාවෝ කියලා આવොත් වරායෙන් පිටත් වූහ හරිනේ ඔන්න වූහ බහුවචනේ හදා ගන්න විදිය හරිද හරි ඔන්න අපි එතන කතා කරා පිටත් විය කියලානේ කිව්වේ කොහෙද පුතේ ඒක තිබුණේ යෝජනා කළේ සිදුවිය කැඩුණු නැවින් මූදට වැටුණු ද්‍රව්‍ය වලින් විශාල කොටස් තව මූදේ පාවෙමින් නැත පාවෙමින් ඇත අපි පූර්ව ක්‍රියා මේ මිශ්‍ර ක්‍රියාවක් කියලා ඉගෙන ගත ඇත ඇත වෙරළින් ගෙන ගොස් ඇත කියන එකට බහුවචනයක් හදා ගන්න බැරිද ඇත කියන එකට බහුවචනයක් හදා ගන්න බැරිද 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 ඔන්න වඳුරු රජා ඉන්නවා වඳුරු රජා කියනවා ඇවිදෙලා මා ප්‍රිය ශිෂ්‍යයිනි ශිෂ්‍ය වඳුරනි ඔන්න කියනවා වඳුරු රජා කියනවා මේ වඳුරු පැටවු ටිකට කොහොමද කියන්නේ මා ප්‍රිය ශිෂ්‍යයිනි මේ වනයේ යක්ෂාදි ගෘහීත පුෂ්කරණීහු ඇත කියන එක ඇත කියන එක ඇත කියන එක මොඩරේ ඇත කියන එක ඇත කියන එක මා ප්‍රිය ශිෂ්‍යයිනි මේ වනයේ යක්ෂාදි ගෘහීත මහා පුෂ්කරණීහු වැති නෙමෙයි යන්නේ ඇත කියන එක දාන්න ඇත්තෝය ඇත්තෝයට වැඩිය නිකන් හොඳ එකක් තියෙනවා ඇත්තේ එතකොට ඒක වචන ඈ මොකද ඇත්ත නෙවෙයි ඇත්තහ ආන්න මා ප්‍රිය ශිෂ්‍යයිනි මා ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි මේ වනයේහි යක්ෂාදි ගෘහිත පුෂ්කරණීහු ඇත්තාහ ඇයි එතන ඇත්තාහ කියලා බහුවචනින් ඉවර කළේ දැන් මේ
ඒක තමයි මං අහන්නේ ඇත්තා කියලා දාන්නේ ඇයි පුෂ්කරණීහු ආන්න හරි පුෂ්කරණීහු කියලා මේ පොකුණු බහුවචන කලාපේ දැක්කා නේද ප්‍රාණවාචී බහුවචන කරාම අපි ඉවර කරන්න ඕනේ බහුවචන ඕකේ දැන් ඉන්ස්ටෝල් වුණාද ඒක ඩිලීට් කරගන්න එපා ඩිලීට් කරගන්න එපා හොඳට ඉන්ස්ටෝල් කරලා තියාගන්න ඒක මොකද්ද ප්‍රාණවාචී පුෂ්කරණීහු බහුවචනයි ප්‍රාණවාචී ඇත්තාහ හරි දැන් පුතේ අපි කියන වෙරළින් කියන කොස් කුඩා ආරම්භල තන්පත් කරන හැකියු බඩු මොයන රසී යාවලක් වීම වෙරළින් එදැර යවෙන ආරක්ෂාගිරත වසනලාදි ආ ආන් දැන් ඔන්නාව අලුත් જાති එකක් අලුත් පන්නේ මාළුවෙක් අහුණා මොකද වසනලාදි වසනලාදි ඕන් ලාදි ලදහ ලද්දේය ලද්දෝය ඒ වගේ જાතියක් තියෙනවා හැබැයි පුතේ ඒවා මතක තියාගන්න කර්මකාරක කියලා දැන් ඉතින් ඔයගොල්ලෝ අය මට ඉතින් මගේ ඔළුව දැන් පැටලෙනවා කොහොමද යකෝ මේ පොඩි එවුන්ට කර්මකාරක කියලා එකක් කියලා දෙන්නේ ඕන් දැන් ඉතින් මෙහෙමයි ඕ නැති එකක්කට වැඩිය පුතේ දැන් මෙහෙමයි මම ඒක සරලව කියලා දෙනවා තේරෙනවා නම් විතරක් තේරුම් ගන්න නැත්තම් වැඩේ අතහැරලා දාන්න ඒකට කමක් නැහැ හොදේ අතහැරලා දැම්මම කමක් නැහැ හොදේ දැන් ඔයගලන්න බලන්නකෝ මම කිව්වා නේද මල්ලි බත්කයි කයි මල්ලි නිකන් මල්ලි යුක්තයි කයි කියන එකයි මේකයි සමානයි අරනේ එහෙමනේ කිව්වේ මල්ලි යුක්තයි කවු කයි කියන එකයි මේකයි මේ සම්බන්ධයි මෙයා යුක්තයි නේද සමහර වෙලාවට පුතේ මෙයා අනුක්තව දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වාක්‍ය රටාවක් හොඳද විදියක් දැන් සමහර අය ෆෝන් එකෙන් එනව නේද මේ zoom තන්තියට එනව නේද සමහර අය ලැප් එකෙන් එනව සමහර අය ටැබ් එකෙන් එනව සමහර අය ඩෙස්ක්ටොප් එකෙන් එනව එක එක විදියට එනවා ඒ වගේ මේ වාක්‍ය කියන්නේ ක්‍රම කීපයක් තියෙනවා ඒකේ එකක් තමයි මෙයාව උක්ත කරලා කියන්න පුළුවන් එතකොට මෙයාට අනුව මෙයාව තියෙනවා සමහර එකක් තියෙන පුතේ මෙයාව අනුක්ත කරලා කියන්න පුළුවන් ඒක දැම්මන් කියලා දෙන්නේ නැහැ ඕගොල්ලන්ට. තව යනවා අවුරුදු දෙකක් විතර. මෙයාව හැබැයි අනුක්ත කරන්න පුළුවන්. මෙයාව අනුක්ත කරාම පුතේ මෙයාව මෙහෙම තියන්න බෑ. අන්න එතකොට දාන එකක් තමයි ලදී කියන්නේ. එච්චරයි මතක තියාගන්න. මෙයාව ප්‍රධානයි මෙයාට අනුව මෙයා තිබ්බා මේකෙදි. සමහර වෙලාවල මෙයා අප්‍රධාන වෙනවා වැඩේ කරන කෙනා. එතකොට වගේ තැන්වල තමයි ලදී වගේව දාන්නේ. එච්චරයි හොඳේ තේරුණා නම් එහෙමයි නොතේරුණා නම් අතහැලා දාන්න. මිසි කරලා දාන්න. මේක හිතන්න යන්න එපා ඒකන. ඒක ඕනේ නැහැ. ඈ. සෑර මෙතන මේ බත්යි මල්ලි විසින් කියලා කියනකොට ඒක කර්මකාරක නේද? හද්දෙයනේ කොහෙන්ද බං ඕව ඉගෙන ගත්තේ? කොහෙන්ද? ඉංග්‍රීසි පන්තියට ඇසෙම් වොයිස් ඉගෙනුවා. ආ එහෙනම් ඉතින් ඉංග්‍රීසියෙන් දැන් මේකනේ වැඩේ පුතේ. මුං ඉංග්‍රීසියෙන් දන්නවා. සිංහලෙන් දන්නේ නැහැ. සිංහලෙන් උගන්වන්න ගියාම හිර වෙනවා. දැන් ඔන්න ඉංග්‍රීසියෙන් උගන්වනකොට එහෙනම් ඉතින් මට කියලා දෙන්න පුළුවා. එහෙනම් ඕගලන්ට මම දැන් කියලා දෙන්න මොනවද කරන්නද නේද? මෙන්න මේ වැඩේ කරන කෙනාට විසින් දැම්මොත් තමයි මෙයාව ඔය කර්මකාරකයට එන්නේ ඔය ලදී, ලදහ, ලබයි ඒ වගේ ඒවා තියෙන. හැමෝට මේක තේරෙන්නේ නැති හින්දා මම තේරෙන්නේ නැහැ කියන්නේ මේ හැමෝටම මේක යෙදিলা නැති හින්දා ඔයගලට එච්චර අවශ්‍යත් නැති හින්දා සමහරව පුතේ සරලව ඉගෙන ගන්න අපි විසින් දාලා කරන මල්ලි විසින් අක්කා විසින් අම්මා විසින් දැම්මොත් තමයි ඔන්න ක්‍රියාපදයට ඔය ලබේ ලද අරව මේව වැටෙන්නේ. ඒ ඇදි ඈ. ඒ ඇදි. රණු මේ මේ කවුද රණුල්ලා කියන එක? හරි. හොඳේ. දිවයිනේ අනික් පාර්ශවයේ වාසයට යාමේ කටයුතු ආරම්භ කර දැන් බලන්න මේ ආරම්භ කරන ලද්දේ ලද්දේ. ඒ ඒවා තමයි ඔය කියන්නේ. ය ලද්දේ ය දිවේනේ අනික් පාර්ශවයේ වාසය යාමේ කටයුතු ආරම්භ කර ලද්දේ. ඒක කරන කෙනෙක් ඉන්නවද? කරන කෙනා නැහැනේ. එයා අනුක්තයි. ඒකයි. හරි.
ඊට පස්සේ අපි කියනවා ඔව්හු එක කූඩාර අන ඔව්හු එක කූඩාරම ගැලවූහ මට උක්තයයි ආඛ්‍යාතය කියන්නේ ගැලවූහ උක්තය බහුවචනයි ආඛ්‍යාතය බහුවචනයි කුඩාරම තේදුබු මට්ටමට ඇතරලෙත් පළමුකොට බෝට්ටුවේ අනික් පැත්තට ගෙන යාමට තීරණය ගන්නාලාදී රන්රාලත් පියදාසත් බෝට්ටුවේ දමා ඒ වෙරළින් මදක් ඈතට හබාලවල නැංගූහ ආන් රනලාරත් පියදාසත් බඩු බෝට්ටුවේ දමා මට කියන්න රුවල නැංගූහ කියන එක නැංගූහ කියන එක ඒක වචනද බහුවචනද ඇයි බහුවචනෙන් තියලා තියෙන්නේ ඇයි බහුවචනෙන් තියලා තියෙන්නේ වැඩේ කලේ කවුද? දෙන්නෙක් නේද? දෙන්නෙක්නේ. දෙන්නෙක් එක්ක කරපු ඉන්න බහුවචනේ. පෑය දෙකකින් ඔහු දිවයිනේ අනික් පැත්තට පැමිණි යෝය. පැමිණි යෝය. එකේද පැමිණි ගොඩක්ද පැමිණි? ඔහු නිසා බහුවචනේ ඉඳ වහාම ආපසු යාම සඳහා ඔහු ඉක්මනින් බඩු ගොඩා දින්නට වූහ 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 බහුවචනයි අයියේ ඔබහු දැන් උල්පතේ ඇටි කොහොමද කියා බලමු ආන මෙතන හැංගිලා ඉන්න එක කවුද කවුද මෙතන හැංගිලා ඉන්න එක කියන්න බලන්න අපි අපි හැංගිලා අයියේ කොහොමද අපි හැංගිලා ඉන්නවා කියලා මේ මේ සවිත්මි කිව්වේ योजनाली කවුද පුතේ පියදාසි පියදාසගේ වයිෆ් නෝනා පියදාසි තමයි යෝජනා ඒක කොහොමද ලියන්නේ පියදාසි යෝජනා කළාය 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 හැබැයි අපි හිතමු කොතන පියදාසලා යෝජනා කළහ පියදාසිලා යෝජනා බහුවචනයි මෙච්චර හොඳ වතුර මම කවදාවත් දැක්කේ නැහැ. හැබැයි කතා කරන භාෂා පියදාස කීය. පියදාසින කී? වාය වාය. අපි මේ පැත්තේ පදිංචියට ආවහ මේ උල්පත වතුර බලා ගන්න පුළුවන් වෙන සරල ඕ නෑරන රාල කීවේය. දැන් ඔන්න ඕගොල්ලන්ට තේරෙනවනේ පුතේ. දැන් ඔව් ඔව්. මම කතා කරන භාෂාවෙන්ද දෙය අපි තියෙද්දි මුදල් නැත්තේ? ඔව් ඔව් ඔව්. ඒකේ මුයන්නේ හාරන්ට ඕනේ. හාරමු කියන එක නේ කියන්නේ නේ. ආන්. එතකොට ඒක කතා කරන භාෂාව නිසා. මේ දැන් ඉතින් වැඩ ඉවරයි. දැන් වෙලාව ඉවරයි. තව විනාඩි 4ක පමණ සුළු වෙලාවක් තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි වැඩේ ඉවර කරන්නයි ලෑස්තියි.